හැම මාසෙම Google Updates වෙලාවට එන නිසා ආරක්ෂාව වගේම ෆෝන් එකත් අලුත් වෙනවා. ඒකයි බය නැතුව මං කාටවත් Nokia Android smartphone එකක්ම recommend කරන්නේ. සමදා අලුත් වෙන Nokia. සලකුණ. සීමාවෙන් එහා දේශපාලන. අයිබෝවන්. සීමාවෙන් එහා දේශපාලන. සලකුණ දේශපාලන සම්බන්ධය සමගයි ඔබ මේ එකතු වෙ සිටින්නේ. අපි සීමාවෙන් එහාට ගොස් කතා කරමු. අද සලකුණෙන් හමු වන දවස සුවිශේෂී දවසක් මාර්තු 20 වෙනිදායින් පසුව මුළු රටම කිසියම් ආකාරයක සමාජ දුරස්ත භාවය පවත්වා ගන්න අතර වාරයේ විවෘත වූ දවස කතා කරන්න බොහෝ දේවල් තිබෙනවා. දේශපාලනයත් මතු පිටින් එක්තරා ආකාරයක නොපෙනුනත් ඒ යටි කොටසේ යම් යම් ආකාරයක උණුසුමක් දැනෙන්නට තිබෙනවා. හොඳයි. මේ හැම කාරණාවක්ම සීමාවෙන් එහාට ගොස් කතා කරන්නට අපි උත්සාහ කරමු. හඳුනා ගන්නට කැමති මුලින්ම මගේ මිතුරන් දෙදෙනා. මුලින්ම මගේ වම් අතපසින් ප්‍රවීණ මාධ්‍යවේදී දේශපාලන ක්‍රියාකාරක චාපා බණ්ඩාර. අයවන් චාපා. අයවන් චම්බි. හොඳයි. මගේ දකුණු අතපසින් මදුෂාන්ද සිල්වා. අයබ මදුෂාන්. අයබන් චමුදද සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. හොඳයි. දැන් ඔබ දන්නවා දැනටමත් කවුද අද දවසේ අපේ ආරාධිතයා වශයෙන් සලකුණට සහභාගී වන්නේ කියලා. සීමාවෙන් එහාට ගොස් කතා කරන්නට අපේ ප්‍රශ්න කිරීම හමුවේ පිළිතුරු ලබා දෙන්නට සූදානමින් අදත් මැදිරියට සහභාගී වී සිටින්නේ සමගී ජන බලවේගය නියෝජනය කරමින් අපි ආරාධනා කළා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පි පෙරේරා මන්ත්‍රීතුමාට. අයබෝවන්. හොඳයි මම කෙටි පිළිතුරක් අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරනවා විපක්ෂයේ නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් සහ ආණ්ඩු පක්ෂයේ විවිධ තනතුරු නියෝජ්‍ය ඇමති තනතුරු රාජ්‍ය ඇමති තනතුරු දරපු මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් වශයෙන් මම අහන්නේ විපක්ෂයේ භූමිකාව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් වශයෙන් රටක විපක්ෂයක භූමිකාව ඔබ විග්‍රහ කරන්න කැමති වෙන්නේ කොයි ආකාරයෙන්ද ඉතාලම කෙටි පිළිතුරක් ආණ්ඩුවේ යහපත් දේ අගය කරන එක ආණ්ඩුවේ වැරදි විවේචනය කරන එක ඔබ විශ්වාස කරනවද රටේ පවතින්නේ කිසියම් ආකාරයක COVID-19 කියන අර්බුදයත් සමග කිසියම් ආකාරයක මුළු රටම එකතු විය යුතු අවස්ථාවක් දේශපාලනය පසෙකලා රටක් වශයෙන් එකතු විය යුතු අවස්ථාවක් මේ මොහොතේ විපක්ෂ කාර්යභාරයට උනා කියලා ඔබ විශ්වාස කරනවද ඔව් පක්ෂ දේශපාලනය අතහරින්න ඕන නමුත් දේශපාලනය අතහරින්න නරකයි ආණ්ඩුවේ අඩුපාඩු පෙන්ලා දෙන එක ආණ්ඩුවේ යහපත් ක්‍රියාකාරකම් අගය කරන එක විකල්ප අදහස් ඉදිරිපත් කරන එක විපක්ෂයක තියෙන රාජකාරිය දේශපාලනය අතහරින්න නරකයි කියන කාරණා බොතුමන් අදහස් කරන්නේ ඕනෑම කාර්යයකට දේශපාලනය සම්බන්ධ කරගන්න ඕන කියන කාරණා මුළු ලෝකෙම දේශපාලනයනේ පක්ෂ දේශපාලනයට පටුවට බෙදෙන එක තමයි වැරදි රටක් පාලනය කිරීම දේශපාලනය ඒ රට පාලනය කිරීමේ වගකීමත් විකල්ප ආණ්ඩුවක් බලාපොරොත්තුෙන් දේශපාලනය කරන අපි වගේ අය ඒ විකල්ප ආණ්ඩුවක තියෙන විකල්ප අදහස් ප්‍රකාශ කිරීමත් සෑම විටම අවශ්‍යයි මා කියනවා හුදු දේශපාලන කරුණු පමණයි විපක්ෂයෙන් මතුනේ විපක්ෂ භූමිකාව රටක් වශයෙන් මේ මොහොතේ දේශපාලනයේ පසෙකලා මතුනේ නැහැයි කියන කාරණාව ඔබ ඒකට එකඟද මම ඔබෙන් අහනවා පෙරලා මොනවද එහෙම නොකරපු දේ කියන්නේ අපි නොකියපු දේ නිසා ආණ්ඩුවට කරන්න බැරි වෙච්ච දේ මොකක්ද මා අහනවා පෙරලා කොයි ආකාරයෙන්ද විපක්ෂයක් වශයෙන් ආණ්ඩුවට සහාය දුන්නේ COVID-19 මර්ධනය කිරීම සඳහා කියලා. අපි සම්පූර්ණ විපක්ෂයේම විපක්ෂයේ ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා, සම්බන්ධන මැතිතුමා ඇතුළු සියලුම විපක්ෂ නායකයන් ලිඛිතව රජයට දැනුම් දුන්නා මේ මෙම කාරණේදී රජය සමග එකඟව කටයුතු කරන්න පිළෑස්ති. ඒ වගේම මේ අවස්ථාවේදී ඒ මූල්‍යමය ප්‍රශ්න පිළිබඳව මතුවලා තිබෙන නෛතික කටයුතුවලදී ආණ්ඩුව පෙරලා දැමීමක් හෝ ආණ්ඩුවට එරෙහිව මොකද පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අපිට තිබෙනවා නැතුව අපි ඒ ප්‍රශ්න නෛතික ප්‍රශ්න ව්‍යවස්ථාමය ප්‍රශ්න වලින් එළියට යන්න උදව් කරන්න කොන්දේසි විරහිතව ලෑස්තිය කියලා ලිඛිතව දුන්නා ලිඛිතව දුන්න එක ඇත්ත හැබැයි ලිඛිතව දුන දේ ප්‍රායෝගිකයට උනේ නැහැ නේද ඒක අවස්ථාව දෙන්න එපා ඔබතුම සඳහන් කරන්න මේ දේශපාලනය සෑම දෙයකටම ගෑවෙන්නට ඕන අපි දේශපාලනත් එක්ක ජීවත් වෙනවා කියන කාරණේ මම සඳහන් කරනවා. ඒ වගේම මම සඳහන් කරන මේ පවතින වාතාවරණයත් එක්ක අපි කිව්වා
අපි රජයට කිව්වා. හැබැයි රජය ඒ පැත්තෙන් ප්‍රතිචාරයක් දක්වුවේ නැහැ කියන කාරණය. මෙවන් අවස්ථාවක රජයෙන් ප්‍රතිචාරයක්, රජයෙන් ආරාධනයක් ලැබෙනකන් ඉන්න එකද විපක්ෂයක වගකීම? නෑ, අපි ආරාධනේ ආණ්ඩුවෙන් ආරාධනයක් ලැබුණේ නෑ. ආණ්ඩුවෙන් ලැබුණේ ඔබ විපක්ෂය අපිට ඕනේ නැහැ කියන පණිවිඩය. නමුත් අපි එසේ තිබියදී අපි මේ නීතිමය වශයෙන් මතුවලා තියෙන අර්බුදකාරී තත්වයක් ව්‍යසනයක් තිබ්බත් නැතත් රටක නීති ආධිපත්‍ය තියෙන්න ඕන. නීතියේ පාලනය තියෙන්න ඕන. එතකොට ඒ තත්වයේ තුල එකට මුහුණ දෙන්න උදව් කරන්න ලෑස්තිය කියලා ලියලා අස්සම් කළම දුන්නා. ඒක ඒක මම දන්නේ මෑත ඉතිහාසයේ එහෙම ලියවිල්ලක් කවදක්වත් අපි සකස් කළා නැහැ. එහෙම අස්සම් කළත් නැහැ, ඉදිරිපත් කළත් නැහැ. ඒ වගේම අපි සමහර කාරණාවලදී රජයේ වැඩපිළිවෙලේ අඩුපාඩුකමුත් කිව්වා. විශේෂයෙන්ම පරීක්ෂණ පැවැත්වීම. පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ පරීක්ෂණ ප්‍රමාණවත් නොවීම, ඒ වගේම ඒ හා සම්බන්ධ කරුණු සැඟවීම, ඒ වගේම අහඹු පරීක්ෂණ නොපැවැත්වීම, ඒ වගේම සමහර තොරතුරු දේශපාලනික අභිලාෂයන් වෙනුවෙන් යම් යම් සැලසුම් සකස් කිරීම අපි නිරීක්ෂණය කළා. ඒවා පිළිබඳ අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට අපි ලිඛිත ඉල්ලීමක් කරා. අදටත් ප්‍රතිචාරයක් නැහැ. දැන් ඒ නිසා මේ මේ එකට වැඩ කරන්න අපි ලෑස්ති. අපි ඊටාම බරෑරුම් විදිහට ලිඛිතවම මුළු විපක්ෂයේම ඒකාබද්ධ ඔබ අපි දන්න විපක්ෂය අතර ලොකු බෙදීම් තිබෙනවා. තාක්ෂණික ප්‍රශ්නයක් තියෙන අහන්න. නෑ මට කලින් මම කතා විතර කරන්න. දැන් ප්‍රශ්නේ පදනම් වෙන්නේ මගේ ප්‍රශ්නේ මත. දැන් ඔබ විපක්ෂ විපක්ෂය කියන්නේ දැන් විපක්ෂය තියෙනවාද? බාහාරකාර ආණ්ඩුවක් තියෙනවා. පාර්ලිමේන්තු විසිරු හැරියා. ඒතර විපක්ෂයේ කාර්යභාරය කියලා අපි සහයෝගය දෙන්න කැමති කියනකොටම ඒ වෙන යටි අරමුණක් එක නේද කරන්නේ? විපක්ෂයක් නැහැනේ, පාර්ලිමේන්තුවක් නැහැනේ. ඒ පාර්ලිමේන්තුවක් තියෙනවා, විපක්ෂයක් තියෙනවා, ආණ්ඩුවක් තියෙනවා. ආණ්ඩුව නැත්තම් ඊටු දෙක විපක්ෂය. ආණ්ඩුව නොවන ඊටු ඔක්කොම විපක්ෂය. එතකොට මහජනතාවත් එහෙම බැලුවාම දැන් විපක්ෂයකට බෙදෙන නේ. අපි දේශපාලනය කරන අය නේ. අපිට දේශපාලන බලයක් තියෙන. ඔබ කියන්නේ පක්ෂ දේශපාලනය නෙමෙයි, දේශපාලනේ මත ඉන්නේ කියලා. අපි දේශපාලනය කරන අය. ඔබ මහජන නියෝජිතෙක් විතරයි දැන්. මහජන අතෝෂේ මහජන නියෝජිතෙකුත් නෙමෙයි මම. මම හිටපු මහජන නියෝජිතෙක් පමණයි. නමුත් දැන් මැතිවරණ දිවිතනවනේ. නමුත් ආණ්ඩුවක් තියෙනවා. ඒ මහින්ද ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව. එතුමා විධායකයේ ප්‍රධානියා. බාරකාර ආණ්ඩුවක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති ධූරයේ දරන භාරකාර කැබිනට් මණ්ඩලයක් තිබෙනවා. ඒ හැර ඉතුරු දේශපාලනික ක්‍රියාකාරිකයන් විපක්ෂය වශයෙන් සලකන්න පුළුවන්. ඒ අතර ඉන්න පුළුවන්. ඒ න්‍යායික වැරදි. ඔබ නීතිඥවරේ කැටිට. ඔබ නීතිඥවරේ කැටිට මම අහන්නේ වගකීමෙන් කියන්නේ. ඔබ මේ වැඩසටහන බලනවානේ දේශපාලන දේ ඉගෙන ගන්න අය. මම ඔබත් එක්ක ගෙවෙන්නේ නැහැ. හරි අපි ඔබ කතා කරමින් හිටියේ COVID-19 පිළිබඳව. ඔබ කව පරීක්ෂණ ප්‍රමාණවත් නැහැ කියලා. PCR පරීක්ෂණ. හැබැයි 30,000ක් මේ වන විට කරලා තියෙනවා. 60,000ක් කරලා තියෙනවා. ඕකේ තමයි. ඉතින් ඒක ප්‍රමාණවත් නැහැ කියන්නේ. ඇයි මදි කියන්නේ? මදි කියන්නේ ඒ සම්බන්ධ ප්‍රමිතියක් තියෙනවා. දැන් අද වෙනකොට ඔබතුමන් බරපතල චෝදනාවක් කරන්නේ මේ ප්‍රමිතියක් නැතිකම PCR පරීක්ෂණ සම්බන්ධව ප්‍රමිතියක් නැතිකම කියන කාරණයත් එක්ක මේ බොහොම සංවේදී තැනකට ඔබතුමන් ආමන්ත්‍රණය කරන්නේ. ඔව්. දැන් අද ලංකාවේ ඊයේ වෙනකොට ලංකාවේ තත්ත්වය තියෙන්නේ රෝගීන් ඉන්නව 863ක්. ඒ වගේම ක්‍රියාකාරී රෝගීන් ඇක්ටිව් අය ඉන්නව 511ක්. ටෙස්ට් කරලා තිනවා 36605ක්. ලංකාවේ මේ වෙනකොට නිරෝධායනය කරලා තියෙනවා 110,000ක්. ඒ කියන්නේ නිරෝධායනය කරපු 110,000වත් පරීක්ෂණ වල ලක් කරේ නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් අපේක්ෂා කරන මේ පිළිබඳ විශේෂඥ මත තියෙන අය, විශේෂ දැනුම තියෙන අය, අපි විශේෂඥ නෙමෙයි විශේෂ පිළිබඳ, ඔවුන් විශ්වාස කරනවා රටක රෝගය නැති බව තහවුරු කර ගැනීමට හෝ ඉන්නා ප්‍රමාණය පරීක්ෂා කර ගැනීමට පරීක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි අපි දන්නවා PCR පරීක්ෂණේ, අනික ඇන්ටිබොඩි ටෙස්ට් එක. ඒතකොට මේ පරීක්ෂණ කෙරෙන්න ඕනේ. නමුත් අද කෙරෙන්නේ හොට්ස්පොට්ස් වල විතරයි. ඒ කියන්නේ මේ යම් රෝගියෙක් අඳුරගත්තොත් ඒ වටා කෙරෙනවා. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ, ඒ වගේ අරලිගහ මන්දිරේ වැනි තැන්වල කෙරෙනවා. එතකොට දැන් රට පුරා මම ඔබට කිව්වොත් එහෙම විශාල ජනගහනයක් ඉන්නවා පානදුර මේ මෙතුවන්න කොට්ටාෂේ මොරටුව කිට්ටුව ගඟායිනේ විශාල ජනගහනයක් ළඟ ජීවත් වෙනවා. හරි, තාම අනතුරුදායක සෞඛ්‍ය තත්ත්වයක් තියෙන ප්‍රදේශයක්. පරීක්ෂණ 10ක් කරලා නැහැ. එම මන්ත්‍රතුමා ඔබතුමා කියනවා මම මේ සම්බන්ධව ප්‍රාමාණික විශේෂඥයෙක් නෙමෙයි. එහෙම කියමින් ඔබතුමා වැරදි තැන්වලින් ප්‍රශ්න අහනවා. ශ්‍රී ලංකාව කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් ඉන්නේ 160 වන තැන ආසාදිතයන්ගේ ප්‍රමාණය. අංක 1 ඇමරිකාව. PCR ටෙස්ටිං වලින් පොසිටිව් වෙලා තියෙන 3% ලංකාවේ. මරණ අනුපාතය 1% වඩා අඩුයි. ඉතාලිය විතරක් 13%. ඉතින් මෙච්චර සාර්ථක දර්ශක තියෙද්දි මොන පදනමින්ද කියන්නේ ශ්‍රී ලංකාව අසාර්ථකයි කියලා? ඔබ ලංකාවයි ඇමරිකාවයි සංසන්දනය කරන්න මොන පදනමද? ඉතින් එහෙම නැතුව කොහොමද සංසන්දනය කරන්නේ? සංසන්දනය කරන්න තියෙනවා ජනගහනයට සාපේක්ෂව
ජනගහණයට සාපේක්ෂව පරීක්ෂණ කොච්චර කරනවද නෑ එහෙම නෙමෙයි බලන්නේ මරණ නෑ නෑ මරණ අනුපාතය බලන්නේ එහෙම නෙමෙයි නෑ නෑ මරණ අනුපාතය නෙමෙයි මං කියන්නේ මරණ අනුපාතය සූත්‍රය පොඩ්ඩක් බලමු නෑ නෑ පොඩ්ඩක් බලමු පරීක්ෂණ ඉදිරිපත් කරන නිර්ණායක පොඩකිනකෝ පොඩකින පළවෙනි දේ එක්කෙනෙක් එක සැරයකට ප්‍රශ්න හරි හරි මගේ ප්‍රශ්න උත්තර දෙන්නකෝ ඕ ඕ පරීක්ෂණ පිළිබඳව ලෝකේ තියෙන ප්‍රමිතිය තමයි මිලියනයකට ජනගහණය මිලියනයකට පරීක්ෂණ කොච්චරද අද වෙනකොට ඊයේ වෙනකොට අතරම තත්ත්වය වර්ල්ඩෝමීටර් කියන ලෝකේ පිළිගත් එකකේ මේ තොරතුරු වෙබ් අඩවි කියන්නේ ලංකාවේ 1709 හරි එතකොට ඒ කියන්නේ මිලියනයකට 1709 මේ ප්‍රමාණය පරීක්ෂණ කිරීම පැත්තෙන් ඉතාම අඩු දෙයක් නෑ අපේ මිනිසා තමයි මම ඔබතුමාට කියන්නේ මිනිසා තමයි දැන් දින කීපයකට කලින් අපේ හිටපු මන්ත්‍රී කණ්ඩායමක් අධ්‍යක්ෂ ජනරාල්තුමා අනිල් දාසිංහ මහත්තයා හමු වෙලා ගිහිල්ලා ලිඛිතව බාර දීලා මෙන්න මේ ප්‍රශ්න අපිට උත්තර දෙන්න අපිට දැනගන්න අවශ්‍යයි මොකද විශ්වාසනීයතාවයක් ලබා ගැනීම සඳහා සහ අඩුපාඩුවක් සිදු වෙනවද කියලා බලාගන්න. එතකොට ඇමරිකාවේ තිබෙන තත්වය ලංකාවේ තත්ත්වෙත් කිසිසේත්ම ගලපන්නත් බෑ. ඒක සම්පූර්ණ වැරදි උදාහරණ. අපේව ගලපන්න ඕනේ ආසියාව. ඔබතුමා රෝගීන්ගේ සංඛ්‍යාව සහ අනෙක් සෙසු අංශ සමග ගලපන්න බෑ කියනවා. හැබැයි ඇමරිකාවත් සමග PCR පරීක්ෂණ මාත්‍ර සංසන්දනය කරේ. හරි අසාදා. ඇමරිකාවේ දර්ශක සංසන්දනය කරනවා. අනෙකුත් දර්ශක සංසන්දනය කරන්නේ. ඉදිරිපත් කරන පරීක්ෂණ පිළිබඳ දර්ශකය එය ලෝකෙම පිළිගන්න එකක් නේ. ලෝකයටම ආදේශ කරන එකක් නේ. එතකොට අනෙක් තත්වයන් රටවල සංසන්දනය නොකර ඇයි මේ කාරණේ විතරක් ගන්නෙ මිලියන එකට මෙච්චර ටෙස්ට් කරන්න ඕන කියන තර්කේ ගොඩනගන්නේ ඇයි නෑ ඒක ඒක තමයි අද වෛද්‍ය විශේෂඥයන් විසින් පිළිඅරගෙන තියෙනවා ලං මේ ආසියාවේ මේ කලාපේ රටක අඩුම ගානේ මිලියනකට 3000ක්වත් පරීක්ෂණ කරගෙන ඔබතුමා ළඟ තියෙනවද යම් කිසි වාර්තාවක් ඒ වෛද්‍ය විශේෂඥයෝ කවුද කියලා මේ තහවුරු කරන්න මෙන්න මේ මොහොතේ මම නෑ මගේ වචනේ බාර ගන්න ඒ සම්බන්ධයෙන් මත දෙකක් තියෙනවා ඔබතුමාට ඒ උපුටා ගැනුම් මතකද කාගේ උපුටා ගැනුම්ද කියන කාරණාව මේ මාස දෙක තුනක් තිස්සේ කියවපු දේවල් නේ මට දැන් ඔබට ඒක උත්තර දෙන්න බෑ මොකද ශ්‍රී ලංකා ප්‍රතිපත්ති මම කියන්නේ ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය වැඩි සම්භාවිතාවයක් රෝගය සඳහා තිබෙන පුද්ගලයන් සොයාගෙන තමයි PCR පරීක්ෂණ කරන්නේ ඒ PCR පරීක්ෂණ වල පොසිටිව් සම්භාවිතාවේ 3% ඉතින් ඒකයි මම කියන්නේ ඔබතුමා කියනවා මිලියන ගාණක් කරලා නැහැ කියන කාරණාව පිළිබඳව නැහැ මිලියන ගාණක් කරන්න අවශ්‍යතාවයක් නැහැ නේ දැන් මම ඔබට වෙන විදිහකට කියන්නම්කෝ දැන් මේ රෝගයට ලක්වීමේ අනතුර සහිත පුද්ගලයන් නිරෝධායනය කරන්න. නිරෝධායනය කළා තියෙනවා. හරි 110,000කට වැඩි. අද ඒ කියන්නේ ඊයේ වෙනකොට ටෙස්ට් කළා තියෙන්නේ 36,605යි. ඒතර 80,000කට වැඩි පිරිසක් ඒ නිරෝධායනය කරපු අයව ටෙස්ට් කළා නැහැ. හැබැයි අත්‍යවශ්‍ය නිරෝධායන ක්‍රියාවලිය නිරෝධායනය. අත්‍යවශ්‍ය නිරෝධායන. නිරෝධායන ක්‍රියාවලියෙන් පස්සේ පරීක්ෂා කරන්න ඕනේ. නිරෝධායන ක්‍රියාවලියෙන් පස්සේ ඇන්ටිබොඩි ටෙස්ට් එක කරන්න ඕනේ. මොකද රෝගේ තිබිලා හොඳ වුණාද කියලා අපි දන්නේ නැහැ. රෝගේ දැන් ඔබ හෝ අපි ඕන කෙනෙක් වෙන්න පුළුවන්. අපිට රෝගේ හැදිලා බරපතල නොවී හොඳ වෙලා තියෙන්න පුළුවන්. ඇන්ටිබොඩි ටෙස්ට් එක කළොත් අපිට හැදිලා හොඳ වෙලාද කියලා දැනගන්න පුළුවන්. ඔබ ඔය කියන කාරණය වළංගුවන්නේ මන්ත්‍රීතුමනේ දැන්. අපි උදාහරණයක් විදිහට ගමු ඉතාලිය. එහෙම නැත්නම් ඇමරිකාව වැනි. දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අතිවිශාල ඉහළ යාමක්. ඒ රටවල වාර්තා වුණා. එතකොට ඒ කාරණාවත් එක්ක මේ කාරණේ සංසන්දනය කරන්න බෑ මේ යම් කිසි මට්ටක පාලනයක් සිද්ධ වෙනවා නේ මේක සංසන්දනය කරන්න ඕනේ දැන් ඔබ බලන්න මේ ගැන මතයක් තිබෙනවනේ ඒ තමයි ඇයි අපේ කලාපේ ඇමරික උතුරු ඇමරිකාවේ හෝ යුරෝපයේ තරම් දරුණු නොවේනේ හරි දැන් මේක ප්‍රශ්නේ මතුවෙච්ච චීනෙත් මරණ 3000 4000 ගේ මේක බේර ගන්න පුළුවන් වුණා දැන් ඇයි වියට්නාමේ එකම මරණයක්වත් උන්නේ නැත්තේ ඇයි සිංගප්පූරුවේ හදිසියෙම රෝගී තත්ත්වය වැඩි වුණේ ඇයි ඉන්දියාවේ දවෙන්ත රටක් වෙලත් යම් ප්‍රමාණයක ඒ කියන්නේ අපි ඉන්දියාවේ තත්ත්වය උනන නම් එහෙම ඇමරිකාවගේ නෙමෙයි විනා තව මහා අපායක් වෙනද එතකොට දැන් මේ තත්ත්වයන් මේ ආසියානු කලාපයේ තිබෙන මේ වෛරසයේ පැටි ඒ වෛරසයේ තිබෙන අනන්‍ය වූ ලක්ෂණ ඒ වගේම මේ උෂ්ණත්වය පිළිබඳ කාරණය ඒ වගේම ජීවන රටාව පිළිබඳ කාරණා මේ අනුව ලෝකයේ පිළිගත් ඒ කියන්නේ එක මුළු ලෝකෙටම එක ප්‍රමිතියක් අනුගමනය කරන්න මේ සියල්ලත් මම ඔබෙන් අහන්නේ මෙච්චරයි 110,000ක් නිරෝධනය කරපු රටේ ඒ 110,000වත් පරීක්ෂා කරන්නේ නැත්තම් එක්ක PCR කරන්න එක්ක ඇන්ටිබොඩි කරන්න වඩා වැදගත් නිරෝධායන ක්‍රියාමාර්ගයේද ඒ ක්‍රියාදාමයේද ටෙස්ට් කිරීම දෙකම දැන් ඔබ මේ දැන් ටෙස්ට් කරුවොත් මේ තාක්ෂණික ප්‍රශ්නයක් ඊළඟ තත්පරයේදී නැවත ඔබට මේ රෝගය ආසාදනය වෙන්න පුළුවන් ඉතින් නිරෝධායන ක්‍රමවේදයේ සාර්ථකව තියෙනවා නම් එය අගේ නොකරන්නේ ඇයි ඔබ මම අගේ කරනවා නිරෝධායනේ ඉතා විශිෂ්ටයි අත වශයෙන්ම අගේ කරන්න ඕනේ ඔබ ඒ ටික මම අහුවේ නෑනේ අපේ රටේ සෞඛ්‍ය සේවාවන් ඒ වගේම ආරක්ෂක හමුදාවන්
ඉතාමත්ම කැපවීමෙන් ඒ වගේම යම් ආකාරයක නිර්මාණශීලී ක්‍රමවේදයන් වලට නිරෝධායන ක්‍රියාදාමය කළා. එතකොට හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මගේ දුක් ගැනවිල්ල තියෙන්නේ ප්‍රමාණවත් තරම් පරීක්ෂණ සිද්ධ වෙන්නේ නැහැ. අපිට අපේ පරිසරේ හරි අපිට රෝගේ හැදිලා තියෙන්න පුළුවන්. අපිට රෝගේ හැදිලා හොඳ වෙලා තියෙන්න පුළුවන්. ඒක රටක සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැනගන්න. ඒ වගේම රටක කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ දැනගන්න. ව්‍යාප්ත වෙන ප්‍රදේශය පිළිබඳ දැනගන්න. ඉතාම වැදගත් ඉන්ඩිකේටර් එකක්. මට කෙටි පිළිතුරක් දෙන්න. මේ COVID-19 මර්ධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙලේ හොඳක් දකින්නෙම නැද්ද? හොඳයි. මං කියන්නේ කිව්වේ නිරෝධායන ක්‍රියාදාමය ඉතාම නිර්මාණශීලී ඉතාම හොඳයි. ඉතාමත්ම කාර්යක්ෂම සිද්ධ වුණා හමුදාව සහ අපේ රටේ මහජන සෞඛ්‍යංශය එකතු වෙලා. ඒක බොහොම හොඳයි. හැබැයි පරීක්ෂණ කිරීමේ ක්‍රියාදාමයේ විශ්වාසවන්ත භාවයක් නැහැ. අද දැන් සතියකට ආසන්න අපි ප්‍රශ්නමාලාවක් ලබා දීලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට තාම සරල පෞද්ගලික තොරතුරු කිසිදයක් ඉල්ලුවේ නැහැ. නොම්බර විතරයි ඉල්ලුවේ. අදටත් අපිට පිළිතුරක් නැහැ. ඇයි? ඇයි එහෙමනම් මේ අනවශ්‍ය කාරණා වලට යන්න ගත්තේ තමුන්නාන්සලගේ මන්ත්‍රීවරු නීති පරණයි කියලා කිව්වා. මේ නීති වලින් කොහොමද කරන්න කියලා ඇව්වා. කොකුපණු නීති කියලා කිව්වා. මේ අනවශ්‍ය කාරණා වලට ඇයි මේක ඇදගෙන ගියේ? ඉතින් නිරෝධය නීති පරණයි. පරණයි කියන්නේ මොකද්ද? 1000 අවුරුදු 125කට කලින් සකස් කරපු නීතියක්. ඒතර සාක්ෂ්‍යාඥාපනත කොයි කාලෙද? නෑ සාක්ෂ්‍යාඥාපනත 1895. සාක්ෂ්‍යාඥාපනත මෑත කාලීන සංශෝධන හරහා නවීකරණය කළා. ආ එතකොට මේ නිරෝධායන පනත 1925 මේ අලුතෙන් රෙගුලාසි කරා. 1960 අලුතෙන් රෙගුලාසි කරා. ඒ කල්ල තියෙන සංශෝධන එකක්වත් දැන් සාක්ෂ්‍යාඥාපනත සම්බන්ධව වෙච්ච මේ නවීන දේවල් පරිගණක නීති හා සම්බන්ධ. ඒතර දණ්ඩ නීති සංග්‍රහය 1883. නෑ මට පොඩ්ඩක් ඉර දෙන්නකෝ. දැන් ඔය මගේ විශ්ය ගැන අහලා ඔබ උත්තර දෙන්න ගියාම ගැලපෙන්නේ නෑනේ. මගෙන් ඇහුණා මම උත්තර දෙන්නක ඉන්නවා. මගේ උත්තරේ වැරදි නම් මම අභියෝග කරන්න. දැන් පළවෙනි කාරණේ තමයි නිරෝධායන පනත ඉතාම යල්පැන ගිය නීතියක්. කොරෝනා වැනි අතිශය සංවේදී සුවිශේෂ තත්වයකට ගැලපෙන ප්‍රතිපාදන නැහැ. එනිසා කරුණාකරලා මේ අපි කියන හින්දා නෙමෙයි ආණ්ඩුව මේ කොරෝනා ප්‍රශ්නය සහ මෙවැනි ප්‍රශ්න ඉදිරියේ මතුවෙන්න පුළුවන් හින්දා හැකියිකමනට මෙවැනි තත්වයන්ට මුහුණ දෙන ආකාරයට නිරෝධායන පනත සංශෝධනය කිරීමට කටයුතු කළ යුතු තියෙනවා. ඒ වගේම සාක්ෂිඥා පනත හෝ අපරාධ නිවාරණ සංග්‍රහය පනත හෝ දන්නේ සංග්‍රහය විටින් විට මේ වගේ නෙමෙයි විටින් විට ඒ කාලෙන් කාලයට සංශෝධන වෙලා තියෙනවා. හැබැයි ඔබ මගෙන් ඇහුවොත් ඒක පරිපූර්ණද කියලා මම කියනවා ඒත් නැහැ කියලා. නිරෝධායන නීතිය පවතින තත්ත්වයන් කළමනාකරණය කරගන්න බැරි තරමට පරණද ඔබට අනුව? ඒක තාක්ෂණික හේතුවක් කියන්න පුළුවන්. ඔව්. ඒක තාක්ෂණික. දැන් මේ ඇදිරි නීතිය දාන්න බෑ. නෑ ඒක රටකට අනුසම්පූර්ණයි. ඒ ඔබ කියන්නේ. මම කියනවා නෑ. දැන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය පැහැදිලිව තීන්දුවක් දුන්නා මේ ඇදිරි නීතිය විතරක්. දැන් මමත් මේ කාරණා සම්බන්ධව සමාජ ක්‍රියාකාරිකයන් අතරංගුඩ ගත්තාම මමත් නඩු කීපයකට පෙනී හිටියා. හරි මමත් ඔය තර්ක ඉදිරිපත් කළා. මමත් මේව අධ්‍යයනය කරා. හරි අපි ස්ථිරවම මේ කලබල ඉවර වෙලා මේහා සම්බන්ධව මේ කොරෝනා වසංගතය අවසන් වුණාට පස්සේ ආණ්ඩුවේ වමනාවන් වෙනුවෙන් දේශපාලනික අවශ්‍යතාවයන් වෙනුවෙන් අතරංගුඩ ගත්ත සමාජ ක්‍රියාකාරිකයන් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩු පවරන නිරෝධායන ක්‍රමවේදය සාර්ථක නම් ඔබ කියවන විශිෂ්ටයි කියලා. ඒතර ඒ සියල්ලට මේ පොලිස් ඇඳිරි නීතිය තමයි ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරුවේ. එතකොට ඒ ක්‍රියාදාමයේ හොඳ නම් ඒ පිළිගන්න පුළුවන් නම් ඒ නිරෝධායන නීතියට අභියෝග කරන්නේ ඇයි? මොකද්ද ප්‍රශ්නේ? අපි නිරෝධායන නීතියට අභියෝග කරන්නේ නැහැ. ඒ වගේම අපි කිව්වා මේ ඇඳිරි නීතිය නිරෝධායන පනත යටතේ ක්‍රියාත්මක කරන්න බැරි වුණත් මේකට ගරු කරන්න කියලා. මමත් ගරු කරා. අපි සියලු දෙනාට උපදෙස් දුන්නා. අපි කිසි කෙනෙක් අපි මේ කිසි දෙනෙක් මේ කඩා කරන්න කිව්වේ නැහැ. හැබැයි මේවා පාවිච්චි කරලා හරි මේවා පාවිච්චි කරලා සතෝසේ බඩු නැහැයි කියපු සතෝසේ බඩු නැත හරි නන්දසේන වග කියන්න කියලා ලියපු ළමයාව ස්වර්ණකාන්තිව හරි පොලිසියෙන් අත්හරවාගෙන මේ ඉදිරිපත් කළා. හරි ඒතර සතෝසේ බඩු නැහැ කියලා කිව්වහම නිරෝධායන නීතිය මේ කඩ වෙනවා. ඔබතුමන් කැරගේ ඉන්නේ මේ කාරණය තුල තිබෙන දේශපාලන කොටසකට. ඔව්. මොකද ඔබතුමන් සඳහන් කරනවා මේ නිරෝධායන
ක්‍රියාවලිය හොඳට සිද්ධ වුණා ඒ බොහොමත්ම කාර්යක්ෂමව සිද්ධ වුණා නිර්මාණ ශෛලියව සිද්ධ වුණා මේ PCR පරීක්ෂණ පමණයි සිද්ධවන්නේ නැත්ද කියලා මේ වටේ ගිහිල්ලා පරීක්ෂණ ප්‍රමාණවත් තරම් ප්‍රමාණවත් නෙමෙයි මොනවා වටේ ගිහිල්ලා ගිහිල්ලා මේ දේශපාලන තැනකින් නේද මේ කාරණේ අල්ලන්නේ මේ දේශපාලන තැනකින් නේද මේ ප්‍රශ්නේ ඔබතුමා අල්ලන්න උත්සාහ කරන්නේ ඇයි ඒක හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ප්‍රශ්නය දිහා බැලුවේ සෞඛ්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් තුලින් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා මේ ප්‍රශ්නේ දිහා බැලුවේ චාපා බල දේශපාලනික කෝණයකින් ඒ බල දේශපාලනික කෝණයකින් බලපු නිසා තමයි අපේ නාවික හමුදාවේ දරුවෝ අනතුරටපත් වුනේ බල දේශපාලනික කෝණයකින් බලපු නිසා තමයි 50,000 60,000 විතර ප්‍රමාණයක් විශාල විදිහට අත්අඩංගුවටපත් වුනේ ඔබතුමා සඳහන් කරන ආකාරයට මදුෂා මහතා දැන් අපි බලමුෙම ඔබතුමා ඔහොම කිව්වට මේ අදහස ඊට වඩා පරස්පරයි වෙනස් අදහසක් බලමු මමද සතුටට පත් වෙනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්ත තීරණය හේතු කරගෙන අද අපිට COVID-19 කියන මේ මාරාන්තික වෛරසය මර්ධනය කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා නිරෝධාන මධ්‍යස්ථාන මුළු ලෝකෙම තියෙන එකම රට ශ්‍රී ලංකාව මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා ගත්ත දුරදක්නා පියවර තුලින් කොළඹ නගරය අපි බොහෝ ස්ථාන ලොක්ඩවුන් කරලා තියෙනවා ජනතාවගේ ආරක්ෂාව ඒ අයගේ ආරක්ෂාව ඒ අයගේ දරුවන් පවුල ආරක්ෂා කරන්න කටයුතු කරලා තියෙනවා ඒ ගැන මම පූර්ණ කෘතවේදීත්වය ආණ්ඩුවට පළ කළ යුතුයි ඇත්තටම ආණ්ඩුව ක්‍රියාත්මක කරන ලොක්ඩවුන් එක බොහොම සාර්ථකයි. ඒ වගේම මම කියන්න ඕන අපේ සෞඛ්‍යාංශ පුදුමාකාර සේවයක් ඉටු කරමින් සිටිනවා. ඒ වගේම හමුදාව සහ පොලිසිය අයත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයත් ඒ වගේම ජනතාවත් සහයෝගය දෙනවා. ඒ කොටස ඇත්තටම සාර්ථකයි. දැන් මේ කියන්නේ අපේ ජනාධිපතිතුමා ගැනද නැත්නම් වෙන රටක ජනාධිපතිවරයෙක් ගැනද මම කියපු දෙයට වඩා පරස්පර මොකක් කර කිව්වා නැත්නම් සම්පූර්ණයෙන් පරස්පර ගැන කිව්වේ දැන් ඔබතුමා කිව්වේ ඊට පස්සේ ඊට වඩා සම්පූර්ණ මම ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ ඔබ දන්නවා මොකද්ද එතුමා කිව්වේ මොකද්ද මෙතුමාලා කිව්වේ නිරෝධායන මධ්‍යස්ථාන සාර්ථකයි ඔව් එතනින් ඔබතුමා ඒතර ලොක්ඩවුන් එක සාර්ථකයි ඔබතුමන් ඒ දර්ශන පෙළට යන්න කලින් ඔබතුමන් සඳහන් කරනවා මේක මේ දේශපාලන බලලෝභී කමක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන කරපු දෙයක් කියන කාරණේ නෑ අත්ත වශයෙන් මේ කාරණේට පිළිතුරු දෙන ඔබතුමන්ලගේ පාර්ශවයේම නියෝජනය කරන කෙනෙක් මේක ජනාධිපතිතුමාට ඒ ප්‍රශංසාව හිමි විය යුතු කියන කාරණේ නෑ රෝසි සෙනනායක මැතිණිය දේශපාලනික අපිත් එක්ක ඉන්නේ එතුමිය කියපු දේවල් එක්ක මම එකඟ වෙනවා ඒකන කිසිම බාධාවක් නැහැ දෙයක් නැහැ දැන් ඒ නිසා ඔය කියපු කාරණා ගැන මූලධර්ම වශයෙන් අපේ කිසිම පටලවිල්ලක් නැහැ ඊළඟ කාරණේ තමයි මේ වැඩපිළිවෙල දේශපාලනීකරණය කරන්නේ ලෝකේ හැම රටක්ම තමන්ගේ රටේ පුරවැසියන්ට මේ ලොක්ඩවුන් එක නිසා ඇතිවෙන දැවැන්ත පීඩාව වළක්වන්න ස්ටිමියුලස් පැකේජස් ඒ කියන්නේ ව්‍යාපාර සහ පුද්ගලයන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය කරන සහන් ලැබලා දුන්නා අපේ රටේ එහෙම දුන්නේ පුරවැසියන්ට රුපියල් 5000 දීමනා දැන් රුපියල් 5000 දෙන දීමනාවට ග්‍රාම නිලධාරී ඉන්නවා සංවර්ධන නිලධාරී ඉන්නවා කෘපනිස ඉන්නවා සමුර්ධි නිලධාරී ඉන්නවා පවුල් සෞඛ්‍ය කියන්නේ ගෙවල් 400කට 500කට නිලධාරී පහක් ඉන්නවා එහෙම තීදී 6 වෙනි එක නම්බර් එකට දැම්මා නායකය කළා කවුද දැම් කොට්ටාෂයේ බාර ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමා ඒ මුළු ක්‍රියාදාමය දේශපාලනික අන්තිමට දවස් 40ක් ගියා 5000 බෙදාගෙන ඔබතුමා මීට පෙරත් මේ ඔබතුමා මීට පෙරත් මේ සාකච්ඡාවකදී ඔය කතාවම ගෙනල්ලා ගෙනල්ලා ඔබතුමාම ඔබතුමාන්ම සිදුනා ඒ අදහස ඉල්ලාස් කරලා ඉවස් කරගන්න ඒ කියන්නේ මේ අදාළ කොට්ටාෂයේ අද දේශපාලනීකරණය කරා කියලා ඔබතුමාම ප්‍රකාශ කළා මොකද්ද කියන්නේ ඔබතුමාම කිව්ව දේශපාලනීකර ඔබතුමාටම පිළිගන් සිදුනා ඒක නෙවෙයි කියලා සම්පූර්ණ වැරදි ඔබ වැරදි හාලදින් ඒ කියන්නේ කොට්ටාෂයේ බාර මන්ත්‍රීව මොන දෙයකටද මට කියන්නකෝ මේකට දාන්න නිලධාරි 5 දිනකින් දැද්දි මෙතෙන් අදාළ ඉතින් මම හරි mantri දැම්මා කියලා මේක දේශපාලනීකරණය කළා ඔය මන්ත්‍රී කියන ෆෝම් බෙදුවනේ ගේන්ගෙට හරි නමුත් කොහෙද සාක්ෂිය ඔහු දේශපාලනීකරණය කළා ඒක සාක්ෂි නැහැ මට සාක්ෂි තියෙනවා අපි ගම්වල බෙදුවා නෑ එදත් ඔය කතාවම තමයි ඔබතුමා කියන්නේ අදත් කියන අදත් කියන මේක ඇත්ත ඔබලා මේ මාධ්‍ය ඔබලට වර්තා වෙන්නේ නැද්ද මේ අර මම අර කෝට්ටේ උපනගරාධිපතිතුමා මම දන්නේ නැත්තම් මතක නැහැ ඔගල ටීවීත් මම ගියායි කෝට්ටේ උපනගරාධිපතිතුමා පොහට්ටුව පිටේ ගහගෙන ඇවිල්ලා ඒ ක්‍රියාදාමයෙන් මැදිහත් වුනේ නැද්ද හරි ඊළඟට දැන් ගම්පහ දිස්ත්‍රික්කේ තවත් මේ මේ උපසභාපතිවරේ තැනක දෙකක පොඩි ගැටලු වෙන්නේ ඇති මේ මේ චක්‍ර ලේකේ මේ චක්‍ර ලේකේ පොහට්ටුවේ මන්ත්‍රීව සමාජිකයෙක් ලංකාවේ ඉතිහාසයේ කවුරක්වත් එහෙම කළා නැහැ මන්ට ගෝ මේ පොඩි මොකදදින් සරල කටයුත්ත අද රුපියල් 5000ක් ලංකාව වගේ පොඩි ආර්ථිකයක් තියෙන රටක පවුල් අනුපවුල් සහිත ලක්ෂ 73කට දෙනවා කියන්නේ පොඩි සරල වැඩක්ද මේක ඒක 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 මීට කලින් ග්‍රාම නිලධාරීත් කරලා තියෙනවා ඇයි මේ කටයුත්ත අගය කර
කරන්නේ නැත්තේ? මේක අගේ කරන්න පුළුවන්. අගේ කරන්න ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රියාවලිය දේශපාලනීයකරණය කරපු නිසා. දැන් ඔබතුමාලයි කාලේ ඔව්ලු ඔබතුමාගේ කාලේක වුණා නම් මෙහෙම දෙයිද වන්දියක් අඩු ගන්න. ඔබතුමා දෙන්න බැරි. ඈ? මොකද දෙන්න බැරි? ඔබතුමාගේ කාලේක මේක මේකට යන මුදල මහ ලොකු මුදලක් නෙමෙයි රජු මේ BP වේ. හොඳයි. මොකද දෙන්න? අපි පොඩි දර්ශන පෙළක් දෙනවා. අපි ඒක බල්ලේ මේ අවධානය යොමු කරන්න. රජය වන්දි මුදල් ලබා දෙන අවස්ථාවේ රාජ්‍ය ආණ්ඩුවේ ක්‍රියාත්මක වෙන්න නොදී අසාධාරණ විදිහට වන්දි මුදල් ලබා දුන්නා හරියාකාරව සිදු වුණ නැහැ අදටත් අපේ ගෙවල් තෙමෙනවා. ඒ වගේම රුපියල් 50000 ගෙවා ගන්න බැරුව එකම එක වටයයි දෙන්න පුළුවන් උනේ. පහුගිය කාලේ අපේ මේ ශාලාව යුද හමුදා කඳවුර පිපිරීච්ච වෙලාවේදී පවුල් 350ක් ආසන්න පිරිසකට වෙච්ච අලාභහානි අද වෙනතුරු දී ගන්න බැරි වෙච්ච තිබිච්ච ආණ්ඩුවක් දැන් අපේ ජනතාවට රුපියල් 20000ක මුදලක් ලබා දෙන්න කියලා කතා කරන ඒව ගැන දැක්කම අපිට හරි හිනහම්. ලස්ස පහක් දෙනවා කියලා රජේ හානිපුණ මේකෙන් ඒකෙන් අපිට හම්බුනේ 50000යි අපිට සාධාරණයක් ඉස්තුන්නේ මගේ ගේ උරි කාමරේ කෑල් දෙකක් තිබුණේ ඒත් මට නිවාස අධිකාරියට රුපියලක්වත් ලැබිලා නැහැ ගියාඩුවෙන් තමයි මේ වලට වග කියන්න ඕනේ ඇත්තරම ඒගොල්ලෝ තමයි මේවා ගැන බලන් දෙතිබුණේ කලින් ගිය අවුරුද්දේ අප්‍රියල් 21 පල්ලි ගියේ මමයි පුතයි ඒකෙන් මට තමයි ඩැමේජ් එක වුනේ කිව්වා අපිට මෙහෙම ලක්ෂ 5ක් දෙනවයි කියලා නමුත් ඒක හම්බුන්නේ නැහැ ගිය රජෙන් අපිට හරියට වන්දි මුදල් පාස් වෙලා තිබ්බේ නැහැ මෙච්චර අපදාවකට ලක් වෙලා තියෙද්දි ගොඩක් අසාධාරණකම් වුණා එතන අප්‍රේල් 21 හතේ පූජාට මමයි දුවයි පල්ලියට ගියා 6:45ට බෝම්බ පිපිරුණා දුවයි මමයි දෙන්නම තුවාලුණා 10%ක් තමයි මගේ ප්‍රතිශතය දාලා තියෙන්නේ වන්දිය මට 10%යි 10%ක් කියන්නේ රුපියල් 50000කින් අවුරුද්දක් මිනිස්සෙකුට වෙදකම් කරගන්න බැහැනේ නිවාස අධිකාරියෙන් රුපියල් 6000යි මට හම්බුනේ මට මූත් එපා කිව්වා මම අට ඕන කිව්වා මගේ තුවාල ටික හොඳ කරගන්න මට 24000ක් බස් කරලා දුන්නා මම දන්නේ නැහැ මට රුපියල් 6000ක් හම්බෙලා තිබුණා එතනින් එහා මම හොයන්න ගියේ නැහැ තමන්ගේ ඇහි පොල් පරාලා ඇත්තියාගෙන හරියට නිකන් අනිත් කෙනාගේ ඇහි තියෙන පොල් කෙන් දෝ වෙනවා වගේ වැඩක් නෑ මම මුලින්ම ඒ ශාලාව සහ ඒ බෝම්බ ප්‍රහාරයේ විඳිතයන්ට මම කනගාටු පළ කරනවා මම හිතන්නේ ඒ ඇත්ත කියන්නේ කියලා බොරු කියන අය කියලා මම හිතන්නේ නෑ අලුත්ම දර්ශන මම ඒක කනගාටු පළ කරනවා ඒ අඩුපාඩුකම් ගැන මම හිතන්නේ පහුගිය ඡන්දේත් ප්‍රකාශ වුණා අපේ ආණ්ඩුවේ කළමනාකරණයේ අඩුපාඩුකම් නිසා ඒ ගැටලු උන්ට ඇති වෙලා තිබෙනවා නමුත් දැන් අද නොවැම්බර් මාසේ ඉඳලා අද වෙනකන් ඒ ප්‍රශ්න ටික විසඳලා නැහැ. ඒකයි මේ කතාවෙන් පේන්නේ. එතකොට ඒ නිසා පළවෙනි දේ මම හිතන්නේ ආණ්ඩු ඍතුකමක් තියෙනවා. දැන් බලයේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා. වහාම ඒ අසාධාරණ ලක් වෙලා තියෙන ශාලාවේ සහ බෝම්බ ප්‍රහාරයේ විඳිතයන්ට අවශ්‍ය ඒ වන්දි ලබා දීලා ඒ ප්‍රශ්න ඉවර කරන එක උගේ වගකීම. හැබැයි මේ රුපියල් 5000 බෙදීම එහෙම කතන්දරයක් නෙමෙයි. මේ 5000 බෙදීම කතන්දරේ ඒ සිද්ධ වෙච්ච වැරද්ද ඔබත් වගකීම් බාර ගන්නවාද? මම බාර ගන්නවා. රුපියල් 5000 මොකද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. රුපියල් 5000 රත්තරන් වගේ මිනිස්සුන්ට මේ ජීවත් වෙන්න බැරුව ඉන්න මිනිස්සුන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රියාවලියට ප්‍රාදේශීය මන්ත්‍රීව ගත්තින් මොන දෙයකටද? නෑ නෑ දැන් අඩු ගානේ ඒ සිදුවීම් දෙකවත් හරියට කළමනාකරණය කරගන්න බැරුව මේ 5000 අඩුපාඩු හොයන එක සදාචාරාත්මකද? නෑ මම ඔබට මෙහෙම කියන්නම්. දැන් අපේ කාලේ මහා ගං අතුර ගණනාවක් තිබුණා. අපේ කාලේ නායම් විශාල ප්‍රමාණයක් ආවා. විශාල නියම් 2016 17 විශාල නියම් ඇති වුණා. ඉතින් ඒව අපි සාර්ථකව කළා. මට මතකයි අපේ ප්‍රදේශයේ සුලි කුණාටුවක් ආවා කළුතර දිස්ත්‍රික්කේ හරහා සම්පූර්ණම ගලවගෙන ගියා. රුපියල් 10000 දවස් 3ක් ඇතුළත දුන්න ග්‍රාම නිලධාරි දුන්නේ. ග්‍රාම නිලධාරි තරම් තොරතුරු දන්න විශ්වාසවන්ත ස්වාධීන මිනිස්සෙක් තව නැහැ. ඒගොල්ල ස්ට්‍රයික් කරේ මොකටද දෙන? සංවර්ධන නිලධාරි උපාධිධාරි නිලධාරි පිරිසක් ඕනි ස්ට්‍රයික් කරේ.
उनके राजकार्य ने देशपाल ने जंगली दाब दिया। अमेतुमा मंत्रितुमा मैं पास को प्रहार एक आवृत दाई सालाव मैं अविगबड़ा पिपरी में आवृत देखा कटात वैडी इतने गंगवा तुरंग ने खता करने का नहीं मैं वेला वेकरण नो बीमा पंडा है बेदी में अडूपाडू होए ना वाना दम मितने अब तुमा अविल ला माँ वाकीम बारे गन वाकीने का नहीं मैं अब तुमा हिट बुनियो जैमती वरे एक राज जैमती वरे मैं आंडे वाकी भी तो निले दरो पूत के ले इतने मैं का कलबड़ा करने का नहीं ने पैसे लम मितने पंडा है अडूपाडू ආණ්ඩුවක් තියෙන කාලේ ගංග අතුරු එනවා බෝම්බ පුපුරනවා ප්‍රශ්න ඇති වෙනවා සුලිසුලන් එනවා ගැටලු මතුවෙනවා සමහර ඒවා කළමනාකරණය කරන්න පුළුවන් සමහර ඒවා කළමනාකරණය අඩුපාඩුකම් තියෙන්න පුළුවන් ඒ වගේම ඔබ පෙන්නපු ප්‍රශ්න දෙකම පහුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලේ බොහෝම බැරෑරුම් විදිහට මතුවෙච්ච ප්‍රශ්න මම ඒවා පිළිගන්නවා ඒ අඩුපාඩුකම් දැන් මේ මාස 8ක් ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න නැතුව දැන් ඒ ටික පෙන්නලා 5000 අසාධාරණේ සාධාරණීකරණය කරන්න පුළුවන් किसी वास्ता का पंडा है पालन आंडू काले तुले दमी बरपतर प्रश्न है मटे विराम में नहीं आना चाहता ओ होंदा यहाँ पे विराम या क्लब आगते तो यहाँ पे साल कुने साक्ष्य चाकर में सिटी नेहित पू पार्लिमेंट मंत्री नीति आजीत पी पैर डामांट रुद मात समग्र विराम या क्लब आगे नियम सीमा बिन इहा देश पाल අපි සලකුණ දේශපාලන සංවාදයේ සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමත් සමග සාකච්ඡා කරමින් සිටින්නේ විරාමයට කලින් ඡාපව බයමක් අහන්නට උත්සාහ කළා. ඔබ දීර්ණිකන පෙන්වන්න හදන්නේ රුපියල් 5000 බෙදා දීමේදී පක්ෂ දේශපාලනේ වැඩ කෙරුවා කියන කාරණය. 5000 දෙන එක හොඳයි නමුත් අසාධාරණයක් වුණා කියන කාරණය. ඔබ නියෝජනය කරන ඉදිරිපෙළ සමාජික කැටේ නියෝජනය කරන යහපාලන ආණ්ඩුව කාලේ මහ බැංකු බිඳිනවා. महाबैंक बंदुम कर सिद्धि है उबे नमत किए हुए फुट नोट खाली इलांकट जनाधिपति वे हिटपू मैतपाल सिरसेन दिदास पहालवे सिद्धवेच दूषण वंच आक्रमिकता जनाधिपति कमीशन खदन ये वार्तावत्तीन दिदास दहनवे सेप्तेंबर विसितुंगिनि द उबे नायक सजित प्रेमदास गेन्नन व निवास संवर्धन अधिकारियट देशपालनिक बंदवागेनिम कराकेल एक सीदास गना विशाल सिद्धियाक्वेनो दी सिद्धि ඇයුබට නොදැනුනේ විදියට දැන් ඔබ මේ රුපියල් 5000 කාරණේ පෙන්වන්නේ මිනිසුන්ට අපවන මේ කනගාටුදායක ඉරණම ගැනනේ ඇයි ඔබ මේ මේ තත්වයන් දරාගෙන හිටියේ කොහොමද අපි මේ අපි සමහර කාරණා ගැන සාකච්ඡා කරලා තියෙනවා මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා වරදක් කරලා තියෙනවා කියලා මම නම් පිළිගන්නේ නැහැ එතුමා කිසිම ආකාරයක පෞද්ගලිකව මුදලක් ලබාගෙන හෝ කිසිම ආකාරයක දූෂණ ක්‍රියාවක ඉදුණා කියලා මට මම හිතන්නේත් නැහැ මම ඒක යම් ප්‍රමාණයක් දන්නවා ඒ කාරණා ගැන ඒ නිසා එතුමා කිසිම වරදක් කරලා නැහැ महाबैंक बेंदुंकरे संबंध वग कीवत उद्गलयान अट नड़ पवरलतीन इवागेम ये परीक्षण कला इवागेम ये पेरेद ये देवनी वाटे महाबैंक बेंदुंकरे गणधु कीपेन ये देवनी गणधुनो पिल बांधव चोदना पात्र गुणुकरला ये पिल बांधव अप प्रश्न दंतीन इवागेम ये महाबैंक बेंदुंकरे हा संबंध ये पिल बांधव वग कीवत बुद्धल गेंग अपी देशपालनिको व्यंगला संस्कृति का मुद्दल मे इतना बरपत्र प्रश्न व्यंगहन सांस्कृतिक रमुदल अवभावित करा के लिए पिलीगन्ने पिलीगन्ने नहीं शैत्य हदान धाम पासल गुड़ने के लिए हदान पांच साल हदान ये मुदल पावच करा नहीं पुस्तक रुपयल पंदह संबंध कारने तो वो मैदी हत्मिन विधि है वो दैन दिन उत्तरे संसंधने करा हमें वो अमु अमु ये पक्ष देशपाल ने करना के लिए किनको हितें नहीं योजना वा ये उबटे हितने तो मम पक्ष देशपाल ने करने किनी ना मगे मते हर दवाई दिखल ने बलान नोट प्राथमिक तलेक करना मेहूमक ने मेदुए सांस्कृतिक अरमुदले मुदल एवनी आकार भावताकुलवंदमतिवरियाट हितेन हितेन आकारेट भावताकरण पुलवंद किसी विगन ने किंतोरव विगन काधिपत्य पार्थमेन्तु विगन काधिपति वर अवसर किंतोरव ये पीलबंधु मंडल आगे बेनो मध्यम संस्कृत आर मुदले ये मंडल तमें मुदाल मुदाहरी कटित करकेक व्यापृति आनोदान मगे मगे आसने वितरा धाम पासल गुडनगिरी हतरक उदाहरण इतकोट इवगे लंका पुराम इतिहास पलवनी मतावट रटे बौद्ध इवगे अनेकुत आगमिक स्थान संदह संस्कृति कार मुदले मुदल मंत्री मठ मगे आसने दिखाई हतरा लंका
කර ඔබතුමාලගේ රජය අවදීයේදී ඒ ආකාරයෙන් ඔබතුමාගේ අනුදැනුමින් තෝරා ගැනීමෙන් ඔබගේ ආසනය ඒ විදිහට කරන්නට පුළුවන් වර්තමාන ආණ්ඩුව රුපියල් 5000 බෙදන් යම් කිසි නිලධාරියෙක් සම්බන්ධ කර ගැනීම මහා ප්‍රශ්නයක් විදිහට දකිනවා දෙකම එකයිනේ නැහැ මෙතන සම්පූර්ණ මිනිසුන් හැල්ලු කරානේ ප්‍රාදේශ සභා මන්ත්‍රීගේ ඔබ දන්නවා අද අපේ රටේ අපේ රටේ 50ට 50 මිනිස්සු බෙදලා තියෙනවා. දැන් කොටබේ රාජපක්ෂ මහත්මයා 152 යන රටේ මානුෂීය සංවේදී කාර්යයන් නොවේ මන්ත්‍රීතුමා මම මේ යොමුන්නේ. එතකොට ඔබතුමන් සඳහන් කරනවා මොන දේකටද සඳහන් කරනවා මීට ස්වල්ප මොහොතකට කලින්. ඔබතුමන්ලගේ රජයේ අවදීයේදී පන්සල් වලට දහම් පාසල් වලට ඒ සියලු දේවල් ලබා දෙන්න ඔබතුමාගේ ආසනෙන් ලබා දෙන්න ඒ සියලු දේවල් ඔබතුමන්ගේ අනුදැනුම මත සිද්ධ වුණා කියන කාරණය. එතකොට ඔබතුමාගේ ආසනය මේ විදිහට සිද්ධ වෙනවා. ඒක එතකොට ඔබතුමාගේ කෝණයෙන් නිවැරදි. වර්තමාන ආණ්ඩුව රුපියල් 5000 දීම නාව දෙනකොට ඒ ප්‍රදේශයේ ඉන්න මහජන යෝජිත සම්බන්ධ කර ගැනීම ඔබගේ කෝණයෙන් වැරදි දෙකම එකයි ඕනේ දෙවිදිහයි නෑ දෙකම එකක් නෑ දැන් මේ ක්‍රියාදාමය තුල යම් පන්සලක් හෝ යම් සිද්ධ ස්ථානයක් නිර්දේශ වුණාම යම් ව්‍යාපෘතියක් කරන්න මම මේ පන්සලට දහම් පාසලට ලනු කරන්නේ නෑ කියන හරි එතකොට එහෙම කරාම ඒ කාරණේ පිළිබඳව පරීක්ෂණ කණ්ඩායමක් එනවා සුදුසු සුදුසුතාවයේ පරීක්ෂා කරනවා විකල්ප යෝජනා එනවා ඒවා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවෙන් අනුමත කරනවා ඒ හරහා තමයි ඒක වෙන්නේ රුපියල් 5000 දීම නම් ලබා දීම සඳහා නිර්දේශ කණ්ඩායමක් තියෙනවා සේවන නිලධාරියෙක් තමයි ඉන්නවද දැන් නිලධාරි 5 දෙනෙක් ඉඳද්දි 5 දෙනෙක් ඉන්නක හොඳයි නේ කෙනෙක් 5 දෙනෙක් ඉඳද්දි 6 වෙනි එකට മന്ത്രി කෙනෙක් මොකටද अग मुल නම ගම ආගම රස්සාව ආදායම් තත්ත්වය සමාජ තත්ත්වය සියල්ලම දන්නවා එහෙම එහෙම තීද්දි මොන දෙයකටද දේශපාලන මන්ත්‍රී කෙනෙක් මේකට ගාගන්නේ මේ සල්ලි බෙදන් ලංකාවේ ඉතිහාසයේ කවරක්වත් සුලිකුණාටුවක් ආවත් ගංගතුරක් ආවත් මේ වෙන ප්‍රශ්නයක් ආවත් කවදාවත් අපි ඊළඟ මාතෘකාවට අපි ඊළඟ මාතෘකාවට යන්න අපි ඊළඟ මාතෘකාවට යන්නට අවශ්‍ය නමුත් කෙටියෙන් මේ තැනක දෙකක වෙච්ච සිද්ධියක් තැන සමහර ලංකාවේ හැම කොටසෙම මන්ත්‍රීවරු පත් කරා ඔය හරි නමුත් සමස්තයට ලබු කරන්නේ ඇයි මේ සමස්ත දෙකක මේ 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 කතාවට ඔබට සෙරුණ යනාට අපි මහ පොළොවේ ජීවත් වෙන මිනිස්සුනේ महापोलवे जीवत मिनीसु तमंगे प्रति देशपाल मतदार नाय असरण मिनीसु समहार तेंगोल जातीय सलकल विधाकार असाधारण गुण हम पक्षेक नियोजित इनके योजना के पलात्पालन कोट्टाश समस्त वशन सलकल बेरुतेम सामान्य कोट्टाश वलिंग दकुने प्रदेश कोट्टाश वलिंग सीएट अनुपड़ी प्रमाण पोहट्टी मंत्री कोट्टाश जाग्रहण कलती अपे समानुपातिक मंत्री ये समान कोट्टाश की अतर पत्र जाग्रहण कलती ये समानुपातिक मंत्री किसीम अवस्था दुनित मगन दिन उन्नीत नमूत इट अमतर एक प्रायोगिक तथ्यतम हेम कोट्टाश पोहट्टी मंत्री कैरके मे प्रश्न देशपालन कोणेट गिनी अनवाबुमान मे कोरोना वैरस या संबंध कारण मतुकरण मतुकरण अनुपत्यम पार्लमेंट कैंदवाण 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 की कारण मतुकरण मम या नितर वेडसटन आरंभे सिटम उबतुमान क्यू मे उबतुमान मे कारण देशपालन कोणेट गिनी अनवा के वेरदी दे वेरदी की अन्न अरे एक नकद बल उन्े දැන් හැබැයි යහපාලන නාටකයක් නෙවෙයි නෑ නෑ මම ප්‍රශ්න උත්තර දෙන්න මට පළවෙනි දේ තමයි දැන් 5000 බෙදිල්ලට മന്ത്രിව දාලා නතර වුනේ නෑනේ දැන් බලන්න දැන් අද වෙලා තියෙන දේ අද කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් කමිට හමුදාවේ මේ ජනරල් කෙනෙක් දාන සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් කමිට හමුදාවේ මේ ජනරල් කෙනෙක් දාන එතකොට මුළු අද රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රධාන ආයතන විශාල සංඛ්‍යාවකට दूर धरन हो विश्रामिक हमदानटे राज्य परिपालने दक्षम उगत फलपुरुदु मेरटे यांत्रणे पिलिबंद यथार्थ दन्न मेरटे देशपालन क्रियादाम सह महापोलो मिनिसुंगे प्रश्न दन्न वगकियन नीति आधिपत्य पिलिबंद सिविल नीति आधिपत्य पिलिबंद अबोधयक्तियन दक्ष निलधारिन इंदेद्दि एयगे अवस्थावन हिमिकल्ला एवगेम पुरवसियन्ट दुरस्थ भावयक्तियन मिलिटरी प्रश्न मरजू प्रश्न मैं गटल विश्रामिक हमदान निलधारी मेरे पत्किरी एक प्रश्न इतोमान अमाति दुर्यागर रजे ओबुतमान वकवान ये रजे वकवान अद्यापन अमात्यांश संध ओबुतमान लगे किसी अम्म आकार विश्रामिक हमदान निलधारी संबंध करते नैद किसी तन तुरा संध संहार संबंध करते प्रश्न तीन निर्धारित मेहमे अपी के मेरटे हमदान अपेरटे विशाल हमदा वकीन पलवीन लक्षदेकट आशन हमदा वक्की इतकोट इवगेम मे हमदा निलधारी इकमनी विश्रामेन संहार हतल स्वाभाग विश्रामेन इहल निलधारी पन स्वाभाग विश्रामेन
අවුරුදු මේ මේ අය ජව සම්පන්න වැඩ කරන්න පුළුවන් අය. ඒක ඒ අයව රටේ පාලනයට යොදා ගැනීම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කරන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ මේ අයව පොසිෂන් කරන්න තැන් මොනවා? දැන් මට පැහැදිලි කරන්න කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කමිට හමුදා නිලධාරියෙක් තානකේ තියෙන තර්කයට ඔබතුමා මට එක උදාහරණයක් දෙන්න. විශ්‍රාමික හමුදා නිලධාරිය ඔය කියන පොසිෂන් කරපු තැන්වල ඒ පවරපු කාර්ය කාර්තව්‍ය කිසියම් ආකාරයකට සිදු නොවුණු එක තැනක් පුළුවන් නම් කියන බලන්න. දැන් මේ මේ දක්වා පුළුවන් නම් මේ 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 පොසිෂන් කරපු තැන්වල එකක් පුද්ගලයෙකින් එක කාර්තව්‍යයක් සිදු නොවුණ නම් කියන්න පුළුවන් නෑ. මම එක එක පුද්ගලයෝ ගැන කතා කරන්න යන්නේ නැහැ. මගේ මගේ සංකල්පයේ මගේ අදහස තියෙන්නේ දැන් ඔබතුමා හමුදා නිලධාරි කිව්ව ගමන් ඔබතුමාට අර 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 හමුදාව පිළිබඳව තියෙන මේ මේ හමුදාවට ආදරය කරන හමුදාවත් එක්ක සම්බන්ධකම් තියෙන හමුදාවේ නිලධාරිත් එක්ක යුද්ධේ තීද්දි යුද්ධෙන් පස්සෙත් එකට වැඩ කරන මිනිස්සු අපි. ඒ නිසා මේ හමුදාට විරුද්ධකමක් නෑ. හරි දැන් හමුදාපතිතුමා මේ වෙලාවේ මේ කොරෝනා සම්බන්ධ කරනදී අපි තමයි අගය කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ දක්ෂ උගත් සිවිල් පරිපාලන නිලධාරීන් ඉඳද්දි ඒ තැන් වලට අද එක්කෙනයි හෙට එක්කෙනයි අනිත් දෙක්කෙනයි කියලා හමුදා නිලධාරීන් දාගෙන ගියාම මේ රටේ පරිපාලන සිවිල් ඔබතුමා පිළිගන්නවද ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් රැඳී සිටින් මේ යුද්ධය අවසන් කරන්න මේ කරපු ක්‍රියාදාමය පිළිබඳ ඔබතුමා සෑහීමකට පත් වෙනවද? එතුමා කවුද? එතුමා හමුදා නිලධාරිය හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරිය. ඒතර අද එතුමා මේ රටේ ජනාධිපතිවරයා. ඒතර එතුමා මේ කරන මේ රාජ්‍ය පාලනය පිළිබඳ ඔබතුමා සෑහීමකට පත් වෙනවද? නැහැ. ඔබතුමාලගේ පක්ෂයේ මේ නායකතුමා දැන් සෑහීමකට පත් වෙන බව කියන කවුද නායකය? රනිල් වික්‍රමසිංහ මහත්තයා නායකය. මගේ නායකය නෙමෙයි. මම නැවත වතාවක් කරන ඔබතුමන් අවස්ථා දෙකකදී මේ ප්‍රශ්නය මග අරඹින වෙනත් කෝණයකට ගියා. මම සඳහන් කළා මේ කොරෝනා වෛරසයත් එක්ක ඔබතුමන් මේ දේශපාලන ඉමකට යන්න උත්සාහ කරනවා කියලා. නිරන්තරයෙන්ම මේ පාර්ලිමේන්තුව කැඳවීම පාර්ලිමේන්තුව කැඳවීම පාර්ලිමේන්තුව කැඳවීම පාර්ලිමේන්තුව කැඳවීමත් එක්ක මේ කාරණේ විසඳන්න ඕන කියන තැන ඉඳගෙනම ඇයි ඔබතුමන් කතා කරන්නේ? ඇයි බැරි මේ කාරණේ වෙනුවෙන් එකතු වෙන්නට මේ කාරණේ වෙනුවෙන් ප්‍රශ්න දෙකක් කරන්න බැරියයි? පළවෙනි දේ තමයි ජූනි 2 වෙනිදා වෙනකොට ජනාධිපතිතුමාගේ මුල් නියෝගය අනුව පාර්ලිමේන්තුව කැඳවන්නේ. අවසනාවට ජනාධිපතිතුමාගේ වරදක් නිසා නෙමෙයි, කොරෝනා නිසා පාර්ලිමේන්තුව එදාට කැඳවන්න බැරි වුණා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය දැන් ජූනි 20 වෙනිදා නියම කරලා තියෙනවා. ඉතින් මගේ අදහස හැටියට ජූනි 20 මේ කරන්නත් බෑ දැන් තියෙන තත්ත්වයන්. එතකොට දැන් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ආකෘතිය අනුව පාර්ලිමේන්තුවක් නැතුව උපරිම වශයෙන් රටක් තියෙන්න පුළුවන් මාස 3ක් පමණයි. ඒහා බැඳුණු සියලුම ප්‍රතිපාදන මූල්‍ය ප්‍රතිපාදන සහ අනිකුත් හැම ප්‍රතිපාදනයක්ම ගලපලා තියෙන්නේ මාස 3ක් ඇතුළත මේ වැඩේ කරගන්න පුළුවන් කියන தත්ත්වය. කවුරුවක්වත් මේ කොරෝනා වගේ ඉතාමත්ම බරපතල තත්ත්වයක් ගැන හිතලා නැහැ. එහෙම හිතන්න හේතුවක් නැහැ. දැන් අපිට පේනවා ප්‍රශ්න දෙකක් මතුවලා තියෙනවා. එකක් තමයි පාර්ලිමේන්තුව අත්‍යවශ්‍ය වෙන ප්‍රශ්නේ තමයි මූල්‍ය පාලනය. කියන්නේ රටේ මූල්‍ය පාලනය සම්පූර්ණයෙන්ම මේ අපි බාර දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ මූල්‍ය පාලනය පිළිබඳ බලය පාර්ලිමේන්තුවෙන් එළියට ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ජනාධිපතිතුමාට ඒ බලය තිබෙනවනේ ව්‍යවස්ථාව අනුව. එහෙම අසීමිත බලයක් නෑ. නෑ 153 වගන්තිය ප්‍රකාරව පැහැදිලිව සඳහන් කරලා තියෙනවනේ. ඒක පැහැදිලිව තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන විටක අයවැය සම්මත නොවන තත්වයක් ඇතුළත සහ මුදල් වෙන් කර නැති අවස්ථාවක අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනේ සිට මාස 3ක් දක්වා මුදල් වියදම් කිරීමේ බලය හිමි වෙනවා කියන කාරණා. ඔබට කියන්න චමුද අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනේ කවද්ද කියන්නේ? අභිනව පාර්ලිමේන්තුව රැස් වෙන තිබුණේ මැයි 14. එහෙම එකක් නෑද? හරි, එහෙම එකක් නෑ. නැතුණා ඒ ගැසට් එකම ලඟු වෙන්නේ මාර්තු වෙනදා. නෑ, එහෙම එකක් නැතුණා නේද? නෑ. මැතිවරණය ජූනි 20 වෙනිදා නියම කරලා තියෙද්දි මැයි මාස දෙකක් වළංගු. හරි, මැතිවරණය ජූනි 20 වෙනිදා නියම කරලා තියෙනවා. දැන් ඒකත් ඔබතුමා කියනවා කෙරෙන්නේ නෑ කියලා. හරි, මාර්තු 2 වෙනිදා ගැසට් එක ඉවත් කරගෙන නෑනේ. ඒක තාම තියෙනවා. ඒක මේ තියෙන මේ ක්‍රියාදාමයේ තුල ඒකට අර්ථයක් නැති වෙලා තියෙනවා. හරි, අර්ථයක් නැති වුණාට ජනාධිපතිතුමා නැවත කැසට් එකක් ඉෂු ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. ජූනි මාසේ 2 වෙනිදා වෙනතක්. මොකද ජූනි මාස 2 වෙනිදා තමයි පාර්ලිමේන්තුවට මාස 3 සම්පූර්ණ වෙන්නේ. එතෙක් එතුමාට මුදල් වියදම් කිරීමේ බලය තියෙනවා. මැයි 14 නෙමෙයි ජූනි ජූලි අගෝස්තු 14 වෙනකම් බලය තියෙනවා. ඒක අපේ ධර්මදලේ මුදල් වියදම් කරන්න. මම කියනවා මගේ දැනුම අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉදිරි දිනයක් පාර්ලිමේන්තුව කැඳවීමට නියම කළ නැති නිසා ජනාධිපතිතුමාට ඒ බලය නැහැ. පාර්ලිමේන්තුව රැස් වෙලා
මේක කරන්න ඕනේ මේක මහා කලබල වෙන්න කාරණයක් නෙමෙයි ඔබතුමාලා ඔබතුමාලා අප්‍රේ 30 වෙනිදා වෙනකන් සද්ද බද්ද නැතුව හිටියා අප්‍රේ 30 වෙනිදා ඔබතුමාලගේ මාණ්ඩුව ඉදිරිපත් කරපු අතුරු සම්බත ගිනුම බිලියන 1414ක කාලීකුත් වෙනකන් හිටියා ඉඳලා ඔබතුමාලගේ හිට මුදල් ලැබතුමා නිවේදන නිකුත් කරා දැන් ආණ්ඩුවට මූල්‍ය බලය නැහැ කියලා හැබැයි මාර්තු 2 වෙනිදා විසිරුවපු දවසේ සිටම ඒ ඒකාබද්ධ අර මුදලේ මුදල් වේදම් කිරීමේ බලය ජනාධිපතිතුමාට තිබෙනවා ඔබ වැරදි මම හරි කියලා මං කියන්නේ මම කියන්නේ කල් දෙමීම නීත්‍යානුකූලද ඔබට අනු නැහැ හොඳයි මොකද දෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනතන්නු නෙමෙයිදී වැඩේ කිරුවේ මෙතන පරස්පරතාවයක් හටගෙන තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද බලවත් පාර්ලිමේන්තු මැතිවරණ පනතද කියලා හොඳයි මොකද දෙන්න මේ ඔබතුමා අපි බලමු මුදල් වෙන් කිරීමේ බලය පිළිබඳව ජනාධිපතිවරණයට පෙර නොවැම්බර් මාසයේ අපේ විසර්ජන පනත අයවැය සම්මත කරගත්ත යුතුය තිබුණා. පැවතිච්ච ආණ්ඩුව කිව්වා නෑ අපි වෝට් ඔෆ් අකවුන්ට්ස් එකේ මාස හතරක් යනවා. අලුතෙන් ජනාධිපතිවරයෙක් පත් වුණායින් පස්සේ තමයි විසර්ජන පනත ගේන්නේ. එතකොට හරියට මේක ගැලපෙනවා. යම් කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරල අවස්ථාවක පාර්ලිමේන්තු විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් හරියට මේ වගේ. අභිනව අයියම කියනවා. අභිනව පාර්ලිමේන්තු රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත් වන තෙක් රජයේ සේවාන් සඳහා යම් කිසි මුදලක් අවශ්‍ය වෙතයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල අර මුදලේ නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපති බලය ඇත්තිය. ඉතින් මේකේ තියෙන වැදගත් වචන දෙක තමයි අභිනව සහ මාස 3. මං අහන්නේ ඡන්දයක් නොතියා කොහොමද අභිනව පාර්ලිමේන්තුව රැස් වෙන්නේ? අභිනව කියන වචනේ එක්ක පරණ පාර්ලිමේන්තුව කියලා කියන්නේ නැහැ නේ. දැන් ඒක විසඳුම මොකක්ද ඒකට? අභිනව පාර්ලිමේන්තුව රැස් කරන්න ඕනේ නැහැ. රැස් කරපන් පරණ පාර්ලිමේන්තුව. හොඳයි මොකද්ද මේ අදහස ගැන කියන්නේ නෑ මෙතන එතුමා කියපුව ගන්න තියෙන මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් හදිසි අවස්ථාවකදී මේක වරද්ද ගන්න එපා මේ හදිසි රෙගුලර් අවස්ථා රෙගුලාසි නියම කරපු අවස්ථාවක් වෙන්න අවශ්‍ය නැහැ හදිසි අවස්ථාවකදී පරණ පාර්ලිමේන්තුවම මැතිවරණයේ මෙහෙම අර්බුදයක් නොතිබුණත් මැතිවරණ දිනයට කලින් රැස් වෙන්න පුළුවන් ඒ පාර්ලිමේන්තුවට ඔබතුමා කියන්නේ පරණ පාර්ලිමේන්තුවම පරණ පාර්ලිමේන්තුව හරි පරණ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ මොකද්ද මොකද්ද ව්‍යවස්ථාවේ 77ද ඔව් 77 රැස් වෙන්න බෑනේ 77 රැස් වෙනවා නම් හදිසි තත්ත්වය පවතින්නට ඕනේ. ඔව් හදිසි තත්ත්වය. ඒ වගේම ජනාධිපතිතුමාට හැංගියන්න ඕනේ ඒ හදිසි තත්ත්වය මගහරව ගන්න මට පුළුවන් මේ පාර්ලිමේන්තුව රැස් කරලා. ඒක ජනාධිපතිතුමාගේ අභිමතය. ජනාධිපතිතුමාට හිතෙන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුව කියන්නේ ජනාධිපතිතුමාට හිතෙන්නේ නැති එක වැරදිද? නෑ ඒ ජනාධිපතිතුමා නෑ ඔබතුමා කිව්වට ඔබතුමාට හිතන විදිය නෙමෙයිනේ ජනාධිපතිතුමාට හිතෙන්නේ. මට හිතන විදිය නෙවෙයි ඔබතුමාට හිතෙන්නේ. 77 තියෙන්නේ ජනාධිපතිතුමාට හැංගියන්නේ නම් හදිසි අවස්ථාවක් පවතින අවස්ථාවක මේ පාර්ලිමේන්තුව රැස් කළ වහා මේ ප්‍රශ්නය සඳහා පිළිතුරක් ලැබෙනවා කියලා එතුමාගේ අභිමතය පරිදි රැස් කරන්න පුළුවන්. ඉතින් එතුමාට හිතෙන්නේ නැත්නම් ඒක 77 ප්‍රකාරව රැස් කරන්න බෑ. ඔව් ඉතින් දැන් ජනාධිපතිතුමා කියනවා මම කිසිසේත්ම රැස් කරන්න නැහැ කියලා. අපි කියනවා අපි විපක්ෂයේ සියලුම පක්ෂ කියනවා. හොඳයි. ඔව්. ඔව්. දැන් ජනාධිපතිතුමා කියනවා මම කැඳවන්නේ නැහැ කියලා. අපි කියනවා ජනාධිපතිතුමා කළ යුත්තේ කැඳවන එකයි කියලා. දැන් මේ ප්‍රශ්නේ එතකොට يعني අපිට කියලා බලහත්කාරයෙන් පාර්ලිමේන්තුව වාඩි වෙන්න බෑනේ. හරි. ඇත්තටම ජනාධිපතිතුමා මේ ඡන්දේ කවදා තිබ්බත් මම මේ කියන්නේ මේ සමගිය උදෙසා මම මේ කතාව කියන්නේ. ඡන්දේ කවදා තිබ්බත් පාර්ලිමේන්තුව දවස් දෙකක් විතර කැඳවලා මේ මුදල් ටික පාස් කරන්න කියලා කිව්වනම් ඒවට කිසිම ප්‍රශ්නයක් නෑ පිළිකෙතු දුන්නෙත් ඒකයි. අපි මේ අතරතුර ආණ්ඩුව පෙරලන්න හරි කිසි දෙයක් කරන්න යන්නේ නෑ. මුදල් පාස් කිරීම සඳහා මුදල් කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ අපි දන්නවා ආණ්ඩුවට මුදල් අවශ්‍යයි කියලා. ඔබ දන්නවනේ මේ වෙනකොට ණය සීමාව ඉක්මවලා බිලියන 120ක් ආණ්ඩුව ණය අරන් තියනවා කියලා නේ ආණ්ඩුව කියන එහෙම ණය සීමාව ඉක්මවලා මුදල් අරන් නැහැ කියලා ආණ්ඩුව කියනවා බන්දුරු ගුණදන මහත්තයා කිව්වේ දැන් බන්දුරු ගුණදන ඇමතුමා කියනවා ණය සීමාව ඉක්මවලා ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ගන්න පුළුවන් සීමාවක් තියෙනවා මේ ණය 50 91 ඒ 721 කියන්නේ මේ පසුගිය අවුරුද්දේ එක කාර්තුවක් නොඉක්මවන්න ඕන ඒ ප්‍රමාණය ඉක්මවලා නැහැ කියලා කියනවා කිසිසේත් හරි මම කියනවා මේ පිළිබඳව ඔබතුමා කියන්නේ විදේශීය ණය. විතෝ විදේශීය ණය. ආහ හරි. විදේශීය ණය පිළිබඳව සීමාව ඉක්මවලා රුපියල් බිලියන 120ක වටිනාකමක් ඉක්මවලා මේ වෙනකොට ණය අරන් තියෙනවා. ඔබට පුළුවන් දැන් ණය ප්‍රමාණය කියන්නේ හරියටම. පුළුවන්. දැන් අරන් තියෙන ණය ප්‍රමාණය. මොකද්ද ඔබ උපුටා ගන්න වார்த்தාව? හොඳයි. මේක මොකද්ද? මේක
ඔබතුමන් මේ මට ප්‍රශ්න හරි දැන් ගොසිප් එකක් දෙන්න නෑ නෑ ගොසිප් නෙමෙයි මේ ගොසිප් වල කතා කරන්නේ නෑ කොහෙන්ද ඒක නෑ අංක එපා ඉලක්ක මෙපා ඔපුට ගත්තේ කොහෙද කියලා මතකද මේක ડોક્ટર ડિમેલගේ වර්චේ රිසර්ච් मुद 1982 න්යාය විශේෂ විධිවිධාන පනත උල්ලංඝනය කරන්න බෑ කාටවත් ඒක තමයි කියන්නේ ඉක්මවන්න බෑ ඒක තමයි කියන්නේ මොකද බඳුරු ගුණතර එමත්තා පැහැදිලිව කියනවා එහෙම ඉක්මවලා නැහැ කියන එක හරි මම කියනවා ඉක්මවලා තියනවා කියලා එතුමාට පෙරේද උත්තර දීලා කිව්වා ඉක්මවලා තියෙන්නේ වාර්තාව කරන් ආව නම් තමයි වඩා වටින්නේ ඒක තහවුරු කරන්න කම නැහැ මම කාලය ගත වෙන ඔබතුමා හොයන මේකයි මමගේ Facebook එකේ තියෙන මම ඔබ ඉස්සරහට යන්න මම ඊළඟ විවේක තුන මම මේක මෙහෙම තර්ක संख्या මේ කාලය තුල අපේ දැනට තියෙබෙන يعني ජනවාරි ඉඳලා අප්‍රේල් දක්වා 2020 අනුමත ණය සීමාව රුපියල් බිලියන 721යි 2019 ඔක්තෝබර් මාසේ 23 වෙනි දින යෝජනාව පරිදි යෝජනාව පාර්ලිමේන්තුව අනුමත කරලා තියෙනවා. එතකොට අරන් තියෙනවා ට්‍රෙෂරි බිල්ස් ඇන් බොන්ඩ්ස් අරන් තියෙනවා බිලියන 702.3ක්. ඊළඟට 50 million 500 million US dollar loan from China development bank එක රුපියල් වලට ගත්තොත් එහෙම ට්‍රෙෂර් බිල්ස් එකට එකතු කරන්න එපා දැන් ඔබතුමා අපේ විදේශ ණය ගැන පොඩක් අහනු හරි රුපියල් බිලියන 26යි රුපියල් 96.4 ඊළඟට ශ්‍රී ලංකා development bonds අරන් තියනවා SLDBs කියලා අපි කියන්නේ බිලියන 42.5යි මේක එකතුව 841යි පරතරය බිලියන 120යි. එතකොට මේ කියන්නේ එක විදේශීය වෙන්න පුළුවන්. ඒ වගේම දේශීය මූලාශ්‍ර වෙන්න පුළුවන්. ආණ්ඩුවට ණය ගන්න පුළුවන් උපරිමය ඉක්මවලා බිලියන 120ක් හරි හරි සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරලා යන්න. මොකද හෙට දවසේ ඕක වැරදුනොත් අපිට ආයෙ ඕක නිවැරදි කරන්න වෙනවා. මේක මොකද ඔබතුමා දැන් මේ දේශීය වශයෙන් ගන්න මේ රිසෝස් කියනකො මේක ડોક્ટર විශාන්දි මෙල් නෑ ඒක නෙවෙයි ડોક્ટર විශාන්දි මෙල් නෙවෙයි මං කියන්නේ ඔය ඔබතුමා විදේශීය ණය ගැන උපරිමය සඳහන් කරලා ඒක ඇතුළට බඳුන් කරත් නෑ 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 මේ ඔක්කොම එකයි. හරි දැන් ඔබ මම ඔබ වාතක්සර කරන්නේ නැහැ. හරි ගවර්න්මන්ට් ලීගල් බරෝවින් ලිමිට් බ්‍රීච්. හරි බරෝවින් බය ගවර්නමන්ට් ශ්‍රී ලංකා ජනවාරි ටු එප්‍රිල් මේ මේක හදලා තියෙන්නේ මේ සමස්ත කතන්දරේ ගන්න පුළුවන් උපරිම 721යි අරන් තියනවා 841ක් වැඩිපුර බිලියන 120ක් අරන් තියනවා ඒක වැරදි ඔබ කලින් කියපු ආකාරයකටම මේවා හිර යන වැඩ ඔබතුමා දන්නවද 2014 ආණ්ඩුව ඔබ අග ඔබතුමාලා එන්න මුල වගේ දේශීය වශයෙන් බැංකු ක්‍රමයෙන් මම මේ මහාන එක පැත්තෙන් අසාධාරණ එක පාට ඉලක්ක ගන්න නැතුව ඇති දේශීය වශයෙන් තිබුණු ඉලක්කම දේශීය වශයෙන් ගත්ත ණය ප්‍රමාණය කොච්චර විතර ප්‍රමාණයක් තියෙන බිලියන 1228ක් ඔබතුමාලා යනකොට 2019 අග ওই ඉලක්කම කීයක් විතර තියෙන ඇති කියලා විශ්වාස කරන්න ගන්න නතු කියන්නේ මම ඒක ලෑස්ති වෙලා බිලියන 2341යි ඒ කියන්නේ නිදහසෙන් පස්සේ හැම ආණ්ඩුවක්ම කරලා තියෙන එක මේ ඔබ ඒකයි ඒකයි මේ අතර දෙන සම්බන්ධය මොකක්ද ඒක සම්බන්ධයි ඔබතුමා මේ කාරණා හුවා දක්වන්නේ හුවා දක්වන්නේ අපරාධ වර්ධක් කරලා හරියට ඔබතුමාලගේ ආණ්ඩුව ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් කරලා ක්‍රිමිනල් කියන්නේ නෑ ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් වෙන්නේ නෑනේ එහෙමනම් ඔබ මොනකොට මම කියනවා කියලා එහෙම වෙන්නේ කොහොමද මේ මූල්‍ය වගකීම් පනතානුව පාර්ලිමේන්තුව අනුමත කරපු ප්‍රමාණයට වඩා බිලියන 120ක් ණය ගත්තාම ඒක අපරාධ වර්ධක් මේ හැම මුදලක්ම විගණනය වෙනවා විගණකාධිපතිවරයාගේ අධීක්ෂණය ලක් වෙනවා පාර්ලිමේන්තු රැස් වූ වහාම මුලින්ම කරන්නට අවශ්‍ය වෙන්නේ මුදල් ඇමතුමා මේ සංඛ්‍යාලේඛන එකක් නෑර පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න ඕනේ ඒක වැරදි නම් පාර්ලිමේන්තුවේ මුදල් කමිටු තියෙනවා අනුශාසනික කමිටු තියෙනවා එතනින් සාකච්ඡා කරන්න පුළුවන් ඉතින් කොහොමද මුල්ම වරදක් කරලා තියෙන්නේ මම ඔබට එක දෙයක් කියන්න දැන් මම මේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ සංවිධායකවරයානේ ඔබ දන්නවා මේ පහුගිය පාර්ලිමේන්තුවේ අන්තිම සති යෝජනාවක් කරන් ආවා ඔබතුමාලා ඒක සම්මත කරන් දුන්නේ නෑ හරි ඒ යෝජනාවේ කොටස් දෙකක් තිබ්බා එකක් තමයි බිල්පත් ගෙවන්න අනික තමයි ණය සීමා වැඩි කරන්න අපේ විපක්ෂ නායකතුමා බොහොම පැහැදිලිව කිව්වා ණය සීමාව වැඩි කරන්න අපි දෙන්නේ නැහැ මේ හේතු නිසා බිල්පත් ගෙවීමට අපි එකඟයි යෝජනාංක 1ට එකඟයි යෝජනාංක 2ට එකඟ නැහැ කියලා එහෙම ගෙවිට එවිට ආණ්ඩුව යෝජනා දෙකම ඉල්ලාස් කරගත්තා දැන් එහෙම කරලා හරි එහෙම කරලා අද මේ වන විට
රුපියල් බිලියන 120ක් ණය සීමා ඉක්වල නැහැ. ඒක තමයි මම කිව්වේ මේව ඔක්කොම විගණකාධිපතිවරයා විගණනය කරනවා. පාර්ලිමේන්තුවට විගණකාධිපතිවරයා විගණනය කරලා වරද නිවැරදි නෑ. රැස් වෙන පළවෙනි අවස්ථාවේම මූලික වැඩ කටයුතු අවසන් වූවහා පාර්ලිමේන්තුවට මේ සියලු සභාගත කරන්නට ඕනේ. එතකොට ඔබතුමා ඔය හැම කමිටුවකම ඉන්නවා. මුදල් කමිටුව, අනුශාංගික කමිටුවවලදී මේ සියල්ල ප්‍රශ්න කරන්නට පුළුවන්. නෑ ප්‍රශ්න කරන්නේ මම දැන් දැන් දැම්ම තියලා ප්‍රශ්න කරන අනුර මේක හදාගන්න. මේක තව තව දුරටත් නැය ගන්න නැතුව දැන් මේ යන විදියට දැන් මේ පාර්ලිමේන්තුව ගැන ගරු කරන්නේ නැතුව මූල්‍ය වගකීම් පනත ගැන ගරු කරන්නේ නැතුව හරි රටේ මූල්‍ය පාලනය පිළිබඳව පිළිගත් ක්‍රමවේද මේ ආණ්ඩු හිතුවක්කාරව වැඩ කරන එක වළක්වන්න තමයි චමුදිත මේ ඔබේ විසඳුම ඒක ඔබේ විසඳුම දැන් ඔබ කියන කාරණේ ඔව් කියලා ගත්තොත් මොහොතකට ඔබේ විසඳුම පරණ පාර්ලිමේන්තුව යලි කැඳවීම දැනට එහෙමද මම එක දෙයක් කියන්න පළවෙනි දේ තමයි ආණ්ඩුව මේ තව දුරටත් දැන් මේ වරදක් වෙලා තියෙනවානේ මට දැන් මට මම අහගෙන හිටියා ටීවී එකේ කියනවා මම මේ පැහැදිලි නැහැ මොකද්ද වරද මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් මම ඊළඟ ප්‍රශ්නෙට වරද මම දැන් ඔය කතා කරගෙන යනවා වරද තමයි මූල්‍ය වගකීම් පනතේ අනුමත පාර්ලිමේන්තුව විසින් අනුමත ණය ප්‍රමාණයට වඩා වැඩියෙන් ණය ගැනීම අපරාධ වගකීමක් ඒ තීරණ ගන්න අයට ඒක තමයි ඕක කියලා ගමු අපි ඔබේ කතාව ඕක කියලා ගමු මම මෙතන උත්තර දෙන්න ඔබ ඕක උත්තර දෙන්න හරි විසඳුම විසඳුම පාර්ලිමේන්තුව කැඳවීම පළවෙනි එක තමයි පළවෙනි කාරණේ තමයි මේ ප්‍රශ්නේ දැන් මතු කරන්නේ රජයට මේ වරද නැවත කරන්න එපා කියලා කියන්නේ. මොකද මේක තව දුරටත් කරගෙන ගිහිල්ලා අපි මේක ගණන් ගන්න නැහැ කියලා කිව්වොත් මේක තව ප්‍රශ්නයක්. දෙවෙනි මොකද මේ තත්ත්වය නිසා මම ඔබට කියන්නේ චාපා අද මුදල් අමාත්‍යාංශයෙන් ශීන්න මේ නීති ගැන දන්න වගකීතු නිලධාරීන් විශාල පීඩාවකට ලක් වෙලා තියෙනවා. සියල්ල හරි අපි ඔව් කියලා ගමු මොහොතකට. ඊළඟ දෙවෙනි එක තමයි පාර්ලිමේන්තුව කැඳවීමද ඔබේ විසඳුම. පළමු පාර්ලිමේන්තුව පරණ පාර්ලිමේන්තුව කැඳවා. හරි මේ ප්‍රශ්නේ निराකරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ඔබේ මතයේ ඔබේ පක්ෂයේ මතයේ මේ කඳුරේ මගේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ මම දැන් හරියට මහන්නම්කෝ. විසඳුම පරණ පාර්ලිමේන්තුවේ යලි කැඳවීම නම් ඒ පරණ පාර්ලිමේන්තුව තුල තමයි ඒ සියලු අනපනත් යටතේ තමයි ඒ දේශපාලන සම්දර්භය තුල තමයි මහ බැංකු බිඳින්නේ. මහ බැංකු බැඳුම් කර සිද්ධිය වෙන්නේ. දූෂණ වංචා කෙලවරක් නැතු සිද්ධ වෙන්නේ. යහ පාලන ආණ්ඩුව කාලේ මං කර ජනාධිපති කොමිසම ඒ ගැන විමසනවා ඒ තොරතුරු තියෙනවා විමර්ශන එහෙමම තියෙනවා. ඒතර මේ පාර්ලිමේන්තුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නයක්. දැන් වැරද්දක් වෙනවා නම් උත්තරය අර දූෂිත පාර්ලිමේන්තුව යලි පිහිටුවීමද? පාර්ලිමේන්තුව දූෂිත නැද්ද කියන එක ගැන ඔබට මතයක් තියෙනවා මට මතයක් තියෙනවා සමාජයේ මතයක් තියෙනවා. ඒවා කොහොම වුණත් අවුරුදු 5කට ජනතාව විසින් බලයෙන් පත් කර බලයට පත් කරපු පාර්ලිමේන්තුවක් තියෙනවා. මේ ප්‍රශ්නේ කියන්නේ මේ ණය සීමාව ඉක්මවා ණය ලබා ගැනීමේ ප්‍රශ්නය යථාවත් කරන්න බෑ. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට පාර්ලිමේන්තුව නැවත කැඳවීම උත්තරයක් නෙමෙයි. නමුත් ඒ වරද කළා ඉවරයි දැන්. හැබැයි අලුත් යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් ආණ්ඩුවට අපිට අවශ්‍යයි තව බිලියන 500ක් මේ අලුත් ප්‍රශ්න වලට උත්තර දෙන්න. අපිට ඒ බිලියන 500 අනුමත කළ දෙන්න කියලා. ඒ ගාන ගැන මම උදාහරණ වශයෙන් කියන්නේ ඒ ගාන සාධාරණ ගානක් නම් ඒ මේ වෙච්ච වරද වෙලා ඉවරයි. ඒ අලුත් ණය ප්‍රමාණය මම දන්නවා ආණ්ඩුවට මුදල් ඕනේ මේ වෙලාවේ මේ මේක කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ. ඒක මුදල් ඕනේ. දැන් එහෙම අලුත් ණය සීමාවකට යන්න අවශ්‍ය නම් අපි විපක්ෂයට සූදානම් ඒ අලුත් ණය සීමාව අනුමත කළ දෙන්න. මේ වරද නිරකරණය කරන්න ප්‍රශ්නයක් තියෙනවා ඔබ. හරි ඔබ පාලන ආණ්ඩුව කාලේ වෙච්ච සිද්ධි සාධාරණීකරණය කරන ගමන් මොකක් සාධාරණීකරණය? ඒද ඔබ කියනවා දැන් මහ බැංකුව දැන් ඉතින් මහ බැංකුව සාධාරණීකරණය කරන්නේ නැහැ. මහ බැංකුවේ බැඳුම් කර ඒ වෙලාවේ ඒ මොහොතේ බැඳුම් කර සම්බන්ධ විශාල වංචාවක් සිද්ධ වෙනෝනේ අවශ්‍ය මුදල් ප්‍රමාණය නෙමෙයි ඉල්ලන්නේ. ඒ කතා මතකනේ ඔබ දන්නවනේ. එතකොට දැන් ඒ සීමාවන් පන්නගෙන ගිහිල්ලා විශාල වංචාවක් සිද්ධ වෙනවා. දැන් ඒ තත්ත්වයන් ඔබ සාධාරණීකරණය කරනවානේ ඔබ කියන්නේ වෙලා නැහැ. එහෙම නෙමෙයි. මම කියන වෙලා තියෙනවා කියලා. මගේ මම කෝප් කමිටුවේ මම අසං කළෙත් ඉන්පසුව මගේ සෑම මේ වේදිකාවෙත් සෑම තැනක මගේ ස්ථාවරය වංචාවක් වුණා. ඒ වංචාවට වගකීතු පුද්ගලයන් දඬුවම් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මම දේශපාලන තීරණයක් ගත්තා. ඒ වංචාව සම්බන්ධ පුද්ගලයෝ කවුද කියලා මට තේරුම් ගියා. ඒ අයත් එක්ක මම අනාගත දේශපාලනය කරන්නේ නැහැ කියලා. මගේ හෘද සාක්ෂි එකඟව මම තීරණයක් අරගෙනයි අලුත් දේශපාලන සම්බන්ධ කියන්නේ පාර්ලිමේන්තුවේ මොකද්ද? ඒ ෆුට් නෝට් එක ඉතාලම නිවැරදි. ඒ ෆුට් නෝට් 31ක් තියෙනවා. ෆුට් නෝට් 31ම මේ පිළිබඳව විමර්ශනය සඳහා පත් කරපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත කොමිෂන් සභාව ජනාධිපති කොමිෂන් සභාව විසින් කියලා තියෙනවා. ඒ ෆුට් නෝට් 31ම කරුණුවලට ගැලපෙනවා, නීතියට ගැලපෙනවා, සත්‍යවාදී වෙනවා. ඒ වගේම ඒ අපි නම දෙනෙක් හිටිය එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෝ ඒ නම දෙනාම අවසාන නිගමනවලට කොන්දේසි විරහිතව එකඟ වෙලා තියෙනවා. එනිසා මේ අය කිසිදු වරදක් කළ නැහැ කියලා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මතන පිටුව 716 ලගේ එහි දක්වලා තියෙනවා. හොඳයි. කෙටි
වචන එක දෙක උත්තර දෙන්න. ඔබ කියන්නේ මේ මොහොතේ කරන ඕන සුදුසුම දේ පාර්ලිමේන්තුව කැඳවන එකද? ඔව් මේ ප්‍රශ්නේ නෙමෙයි. ඒ කියන්නේ දැන් වැඩිපුර 120ක් ගැනීමට නෙමෙයි ණය සීමාව ඉහළ දා ගන්න ඕනේ. අපිට පැහැදිලි අවශ්‍යයි කියලා. ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවන්න ඕන. ඔබ එහෙම කිව්වත් මේ පුද්ගලයා කියන්නේ එහෙම නෙමෙයි. බලමු. जन बल उदाव අර අගමැතිතුමා කතා කරපු වෙලාවේ ඒ රැස්වීමටවත් ගියේ නැති විපක්ෂය දැන් මේ මේ ඒ මේ මෙච්චර සත්භාවයෙන්ද මේ මේ කටයුතු කරන්නේ මේ බිලියන 500ක් ආණ්ඩුවට ඇත්ත හරි අමාරුයි මේ වෙලාවේ අපි සල්ලි දෙන්න ඕනේ මෙච්චර සත්භාවයක් කොහොමද ආවේ ඉතින් ඒක තමයි අපේ සත්භාවය ඒක සත්භාවේ ක්‍රියාවෙන් අපි දැක්කේ නෑ මේ කතාවේ කියන්නේ මොකක්ද අවසානයේදී අපි පාර්ලිමේන්තුව අගමැතිතුමාගේ රැස්වීමට ගියා කියන තිබුණේ අතිතුරුනේ කෙලින්ම අගමැතිතුමා අපි ලෑස්ති කැඳවන්න පාර්ලිමේන්තුව අපි දෙන්නම් බිලියන 500 කියලා අගමැතිතුමාට अपे नायको पौद्गलिक मटमें कथाकर अगमेत्ट सीलुम नायक अरे साश्वास बैन राणिकुम प्रेमदास महत्व लेकिन असंकर अभी सीलुतनाथ विला अरे अभी इली मकर पालमीत कंदवाण अभी विशेष क्यूव अपीट वेटूप अपीट धीम नायप अपीट विश्राम बेटू पैतवासी गंगेप एवगेम आंडू पेरलाने नया किल पुरंद मोक्लिव विरोध लॉकडाउन कल तिब्बितेम मे अतिवेला आर्थिक पूर्वादर्श सदर्श हेतु कोरोना प्रश्न पार्लिमेंट ससिवारे अवसान कर मुहूर्त तिबुन प्रश्न अभी द उत्साह මම මීට කලින් ප්‍රශ්න උත්තර දීලා කිව්වා දේශපාලන වශයෙන් මම වෙන්ුණේයි කියලා දූෂිතයොත් එක්ක දෝෂණයට උදව් කරපු මිනිසුත් එක්ක මම එකලයි ස්තුක ඡන්දි இல்லන්නේ දේශපාලන ශාස්ත්‍රයේ රැඳෙන්නේ මොනවද කියලා බලමු ඔය අදහසම දේශපාලන ශාස්ත්‍රයේ කියන්නේ කොහොමද කියලා මොහොතක් අවධානය යොමු කරලෙමු දෙමළ ජාතික සන්දයට උමනා වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය යලි සමගීකරණ. එක්සත් ජාතික පක්ෂය යලි සමගීකරණ තියෙන ලොකුම බාධාව තමයි පක්ෂයේ ප්‍රබල නායක කණ්ඩායම් දෙකකින් රට පුරාම නාම යෝජනා බාර දී තිබීම. ඒ නිසාද ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා බාර දුන්නු නාම යෝජනා අවෝසි කරගෙන අලුතේ තනි කණ්ඩායමක් විදිහට නාම යෝජනා බාර දී ගන්න. ඒක කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සම්මත කරන පනතකින් පමණමයි. මේ කැඳවන්න කියන පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ දේශද්‍රෝහී විපක්ෂයට. මේ පාර්ලිමේන්තුව යලි රැස්වුනොත් රටට සතුරු නීති බුරුතු පිටින් සම්මත කර ගැනීමේ අවධානමක් තිබෙනවා. मगिता गम फिल्म आत्मा की मैं किसी मेकिन है एक सज्जाधिक पक्ष बिधीमक तीनों के लिएट अभी एक सज्जाधिक पेरमुने हिटपू मंत्री और अतरी एक हते असूवक समग जन बल वेगे तरंक रायल में तेक इन
එතුමත් එකම 15යි. ඒතර උඩ පේනවා ඒකේ ප්‍රමාණය කොච්චරද. තාම 80ම ඉන්නවද? ඔව් කිසිම දෙයක් නෑ. ඒ වගේම අපිට බොහොම පැහැදිලිව කියන්න අවශ්‍යයි රටේ බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිය කියනොත් මැදිහත් අපට හිතේශි අයත් ඒ බලය 99%ක්ම තියෙනවා. ඔබතුමන් ඒ වගේම මට අවසන් කරන්න දෙන්න මේ වැදගත් කාරණ නිසා කොහොමත් කවදා හරි මැතිවරණයක් තියලා ඒ මැතිවරණේ ප්‍රතිඵල ආපදාට පවු වෙන දට රයිල් වික්‍රමසිංහ මහත්මයාගේ කණ්ඩායමට පාක්ෂිකයන් තුල බලයක් නැති බව ලියලා සහතික වෙලා මැතිවරණ කොමසාරිස් දුන්නට පස්සේ ඔය සිරිකොතේ පාලනයට යන්නේ අපි. එක්සත් ජාතික පක්ෂයේ අද මේ සීල් එක අස්සන විතරයි සිරිකොතේ තියේ. අපි එදාට සම්පූර්ණ එක්සත් ජාතික පක්ෂයේ පාලනය අතට ගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ ජනතාව කොහොමද අපිත් එක්ක ඉන්නේ? ඒ ව්‍යුහය අපේ පාලනයට ගන්නවා. මොකද එක්සත් ජාතික පක්ෂයේ ආධිකතුරු ඩියසන් නැගමැතුමා, ඩරිසන් නැගමැතුමා, ජයජාවදන මැතුමා, රණසිංහ ප්‍රියදාස මැතුමා, ඉඳලා විජේතුංග මැතුමා දක්වා ඒ අරන් ආපු සම්ප්‍රදාය රකින්නේ අපි. ඒකේ අයිතිකාරයෝ අපි, මිනිස්සු ඉන්නේ අපිත් එක්ක. ඒ නිසා කවදා හරි ඡන්දේ තියෙන දවසට ප්‍රතිඵල දවසට පහුවෙන දචාප අපිට හම් වෙන්න පුළුවන් මාස සාකච්ඡාවක් තියෙන සිරිකොති. කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරපු තරහ තියක් තියනවා වගේ නේද? ලොකු කේන්ද්‍රකෙන් එන්න. මණ්ඩලෙන් අපි වයින් කරේ නේ. COVID-19 ගැන කතා කරුවට ඒ කියන්නේ සිහිනේ ඕකද එතකොට? දැන් රට වෙනුවෙන් එහෙම කිව්වට ඕකද හිත හිත ඉන්නේ? අහපු ප්‍රශ්නේ මේ පක්ෂයේ කැඩීම පිළිබඳ ප්‍රශ්නේ ඇහුවේ. ඒතොර අපි ඡන්දේ ඉල්ලනවා. ඒ ඡන්දේ කවදා හරි තියෙයි. ඔබ ඇහුවේ පක්ෂයේ දෙකට බෙදීම සහ එකතු වීම පිළිබඳව. මම මේ ප්‍රශ්න උත්තර දුන්නා. හොඳයි. අපි හෙටපො පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ආජිත් පීපල් මන්ත්‍රීතුමත් සමග කතා කරමින් ඉන්නේ. විරාමයක් අරගෙන යමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලන. අපි නැවතත් සලකුණ දේශපාලන සංවාදයේ සමග දවතුමා පාර්ලිමේන්තුව රැස් කිරීම පිළිබඳව කතා කරනවා. හරි, අපි හිතමු මොහොතකට නිකම් එක හිතලුවක් අ පාර්ලිමේන්තුව රැස් වුණා කියලා. දැන් බලන්න එක්සත් ජාතික පක්ෂයේ අලිය ලකුණේ නියෝජනය කරපු කොටසක් ඉන්නේ සමග ජන බලවේගේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරපු කොටසක් ඉන්නේ මේ මේ පොහොට්ටුවට ගිහිල්ලා. ඒතර පාර්ලිමේන්තුව මොහොතක් අපි හිත මොහොතකට හිතමු නිකන් රැස් කළා කියලා. රැස් කළොත් කොහොමද පාර්ලිමේන්තුවේ ආසන මේ 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 සකස් කරන්නේ? කවුද විපක්ෂයේ, කවුද ආණ්ඩු පක්ෂයේ? එතරම් ගැටලුවක් ඇති වෙනවනේ. ඇයි නැත්තේ? පාර්ලිමේන්තුව රැස් වෙන්නේ මුල් ආකාරයටම. එතරේ ඔක්කොම පැත්තකින් තියලා ආපෝසරයක් එක්සත් ජාතික පක්ෂය සමග ජන බලවේග එකතු වෙනවා. ඔය තින් මේ පර්ණ සීට් වල වාඩි වෙනවා. හරි, අපි හිතමු දැන් පාර්ලිමේන්තුව රැස් වෙනවා. ඔබතුමා කියනවා අපි සම්මත කරලා දෙන්නම් මුදල්. ඔව්. ඉතින් දැන් මේ පවතින ව්‍යවස්ථාව අනුව ඔය බිලියන 500ක් ඔබතුමා කියනවා අපි සම්මත කරලා දෙනවා. 500ක් කියන්නේ මේ උපකල්පන. හරි, උපකල්පන. හරි, හරි. ඉතින් බිලියන පරි. කියන්නේ 1000ක් නෙවෙයි. 100ක් කියන්න පුළුවන්. හරි. රැස් වෙනවා. ඉතින් රැස් වූවහම පවතින ව්‍යවස්ථාව අනුව ඒ ප්‍රස්තුත මාතෘකාව අවසන් වූවහම ස්වංක්‍රීයව පාර්ලිමේන්තුව විසුරුවා හැරනවනේ. ආයි කවුරක් විසුවන්න අවශ්‍ය නැහැ නේ. ඉතින් මොකටද මේ පාර්ලිමේන්තුව රැස් කරන්න කියන්නේ? නෑ, රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. නෑ, මං ඉතින් මං අහන්නේ දැන් එක්තරා ප්‍රස්තුත මාතෘකාවකට පාර්ලිමේන්තුව රැස් වෙනවා කියලා රැස් වෙනවා නම් ඒ රැස් වූවහම ඒ කාරණාව අවසන් වූවහම ක්ෂණිකවම කවුරුත් විසුරුවන්නට අවශ්‍ය නැහැ. පවතින වර්තමාන ව්‍යවස්ථාව අනුව විසුරුවා හැරනවා. ඉතින් මොකටද පාර්ලිමේන්තුව රැස් කරන්නේ? නෑ, ඉතින් ඒ කටයුතු නීත්‍යානුකූලව කරන්න. ඔබේ තර්කයේ ගොඩනගන්නෙම නැවත මුලට අර පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව මැතිවරණයේ කල් දැමීමේ ජාතික මැතිවරණ කොමිසමට තියෙන බලය ඔබ පිළිගන්නේ නැහැ. ඒ අවතක්සේරු කරනවා, ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවා කියන තර්කයේ මතනේ ඔබ කතාව කියන්නේ. මම කියන්නේ ව්‍යවස්ථාව උත්තරීතරයි. ඒක තමයි. නමුත් දැන් ව්‍යවස්ථාවට සමගාමීව මේ පාර්ලිමේන්තු මැතිවරණ නීති ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මේ තත්වය නීත්‍යානුකූලයි ප්‍රජාතන්ත්‍රවාදී කියලා පිළිගත්තොත් ඔබේ ප්‍රශ්නේ එන්නේ නැහැ නේ. ඒ උපකල්පනේ වතනේ දුබි තර්කේ ගොඩනගගෙන. ඔව්, දැන් මම ඔබට ඔබ ප්‍රශ්න අහන නිසා පාර්ලිමේන්තු මැතිවරණ පනතේ යම් මැතිවරණ දිස්ත්‍රික්කයක හෝ යම් ඒකෙත් උප කොට්ටාශයක මැතිවරණ කල් දැමීම විනා මුළු රටකම සම්පූර්ණ මැතිවරණයේ කල් දැමීමක් ගැන සඳහනක් නැහැ. මොකද අපි දන්නවා මැතිවරණ කොමිසම නම් දෙම කරන්න බෑ කියලා නේ. ඒ කියන්නේ සමස්ත කොට්ටාස කියන්නේ ජාතිකනේ. එතකොට නෑ, මම මගේ තර්කය කියන්න දෙන්න. එතකොට මැතිවරණ කොමිසම කළේ ඒ කොට්ටාෂ වෙන වෙනම නම් කරලා මැතිවරණ දිස්ත්‍රික්කස් වෙන වෙනම නම් කරලා ගැසන් නිවේදනයක් නිකුත් කරා. මගේ නීතිමය මතය අනුව, නීතිඥවරයෙක් වශයෙන් මගේ දැනුම අනුව මම හිතනවා ඒක වැරදි. මං ඒකට මැතිවරණ කොමිසම දොසක් කියන්නේ නැහැ. නමුත් ඒක පියවර වැරදි, නීතියට වැරදි. දැන් ඒ නිසා තමයි ඇත්තට මැතිවරණ කොමිසම ඒ ප්‍රශ්නේ දැනගෙන හිටියා. ඒ ගැටලුවක් තියෙනවා කියලා දැනන් හිටියා. ඒක දැනගෙන හිටපු නිසා තමයි කරු ජනාධිපතිතුමාට ලිඛිතව දැනුම් දුන්නේ
පටලවිල්ලක් තියෙනවා අපිට මේ මාස 3 කාලය තුල මැතිවරණ තියාගන්න බැරි වෙනවා මේ පටලවිල්ල විසඳ ගන්න ශ්‍රේෂ්ඨාධිකරණෙන් ඔබතුමා මතේ විමසන්නේ කියලා ඒක හරි ශීලාචාර වැදගත් ක්‍රමයක් නමුත් ජනාධිපතිතුමා කවුරු හරි මේ ජනාධිපති ලේකම්කාරය ලියුම් ලියන කෙනා නම් මම දන්නේ කවුද කියලා හරිම ඉතාම ප්‍රාථමික විදිහට ඒ කටයුතු කරන්නේ කිසිම මේ වගකීම් විරහිත ඒ වගේම බොහොම මේ ඒකේ සොරය සාමාන්‍යයෙන් අපි දන්නවා අපි නීතිඥ වශයෙන් දන්නවා මේ ඒ ලීගල් ලැන්ග්වේජ් එක මොකක්ද ඒ අදාළ ඒව ගැන කිසි සැලකිල්ලක් නැතුව සම්පූර්ණයෙන්ම ඔලිපා ඔබ මෙතිවරණයක් තියෙන එක ඔබේ වැඩක් හැබැයි ඔබ ඉතින් ඒකනේ මෙතිවරණ පදන මේකනේ මෙතිවරණ තියෙන එක ඔබේ වැඩක් ඒක නිසා මේ ඔබේ රාජකාරිය ඔබ කරන්න කියලා ඒතර මෙතිවරණ කොමිසම ජනාධිපතිතුමාගෙන් ඒ බලේ ඒ ඉල්ලීම කළේ ඉතාම හොඳ හිතින් ඒ හොඳ හිතින් එක සිංහල වෘතලත් කලින් කරේ මේ ප්‍රශ්නේ එන බව දන්න හින්දා එතකොට ජනාධිපතිතුමා ඒ හොඳ හිත පාවිච්චි කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතේ විමසුවා නම් මේ අවුල් ඇති වෙන්නේ නැහැ ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව අපි හැමෝටම කටයුතු කරන්න තිබ්බා අපි හැමෝම බැඳෙනවනේ ජාතික මැතිවරණ කොමිසම කියන්නේ මහාචාර්ය හූල්ගේ ක්‍රියාකාරීත්වය බැලුවාම ඒ පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔහු විවිධ මතපල කරන හැටි දෙමළ බෙදුම්වාදී වෙනුවෙන් පෙනී හිටින හැටි ජාත්‍යන්තර මාධ්‍ය වලට කතා කරන හැටි එතකොට ජාතික මැතිවරණ කොමිසමත් මේ ක්‍රීඩාවක් කරන්න කියලා යෝජනා කෙරුවොත් ඔබ මොකද කියන්නේ නෑ මම එහෙම හිතන්නේ නැහැ හූල් මහත්මයා හූල් මහත්මයා වැඩිපුර කතා කරනවා කියන එකත් මම ඔබත් එක්ක එකග වෙන්නම් ඒක ඒක ටිකක් පොඩ්ඩක් වැඩි වගේ කියලා අපිටත් එක වෙන්න පුළුවන් හැබැයි මැතිවරණ කොමිසම නෙමෙයි නම් අද මේ රටම මල සොහොනක් බවට පත් වෙනවා බල තණ්හාවෙන් මැතිවරණ තියන්න උත්සාහ කරපු නාම යෝජනා බාර ගැනීමට බල කරපු කණ්ඩායමක් ඒක නතර කරන්න ප්‍රවාහය නතර කරන්න පුළුවන් උනේ ස්වාධීන කොමිසමක් තියෙන හින්දා ඒ ස්වාධීන කොමිෂන් සභාව මැතිවරණයේ අතේට වීමට 19 වෙනිදා මාර්තු මාසේ තීරණය කළා. යම් යම් පාර්ශ්ව චෝදනා කරන මැතිවරණ කොමිසම මේගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනිය කියන තැන. ඔබතුමන් ඉන්නේ ඒ කඳුරේ නෙමෙයිද? නැස් ඒ මැතිවරණ කොමිසමේ සමහර දැන් මේ ඡාප කීප එක කාරණයක් තියෙනවනේ. ඒ කියන්නේ අර ජූනි 20 දිනේ මම හිතනවා ජූනි 20 දිනේ. ඉතින් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඇත්තනේ දැන් නීතිපතිතුමත් කියලා තියෙනවනේ අර මාර්තු 16 17 18 19 නිවාඩු දවස් සම්බන්ධව කතා කරනකොට ලිපියක් කියවලා මැතිවරණ පනතේ තියෙන නීති අනුව ක්‍රියාත්මක වෙන්න කියලා. ඉතින් මේ ලැවිල්ලක් තියෙන හින්දා නේ අහන්නේ. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය තියෙනවනේ දිනේ ප්‍රකාශපත් කරන්න. නීතිපතිතුමා ඔය 16 17 18 ගැනත් මතයක් කිව්වේ නැහැ. නීතිපතිතුමා ඒ ලිපියේ මට කොපියක් හම්බුණා. නීතිපතිතුමා ඒගේ ලිපිය තියෙන්නේ දැන් භාර අරගෙන තියෙනවනේ. භාර අරගෙන වැඩ කරලා තියෙනවනේ. ඒ අනුව ඉස්සරහට යන්න. ඉතින් නීතිපතිතුමා කියලා තියෙනවා මේ මැතිවරණ කොමසාරිස්තුමා යම් කිසි දිනයක් ප්‍රකාශපත් කළොත් ඒ අභියෝගයෙන් ලක් කරන්න කාටවත් බෑ කියලා. ඒ නීතිපතිතුමා ඒක පැහැදිලිව කියලා තියෙනවද? සාහිමකටපත් වෙනවද නීතිඥයා? නෑ මගේ ප්‍රශ්නෙට උත්තර මේ උත්තරක් අවශ්‍යයි. නීතිපතිතුමා කියලා තියෙනවා මැතිවරණ කොමසාරිස්තුමා දිනයක් ලබා දුන්නොත් ඒකට අභියෝග කරන්න හැකියාවක් නෑ කියලා. මම පිළිගන්නේ නැහැ. මම එහෙම දෙයක් මගේ මතක නෑ එහෙම දෙයක්. ඉතින් ඒ தත්ත්වයේ උඩ ශ්‍රේෂ්ඨාධිකරණය නැවත විමසීමක් කරන්න අවශ්‍යද? ශ්‍රේෂ්ඨාධිකරණය තමයි නීතිමය අර්බුදයක් මත උනහම අවසානයේ විසඳගන්න තියෙන තැන මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධව එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රශ්න කරන්න එකම අධිකරණ බලය තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයට. පාලාධිකරණයේ බලය දීලත් නැහැ. මොකද මේ කියන්නේ එක ඉහළ මට්ටමෙම වැඩි විසඳගන්න තියෙන හින්දා. ඒ නිසා මේ හැම ප්‍රශ්නයක්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවලදී විසඳගන්න වෙලා තියෙනවා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයක් නැතුව මේක බේරුම් කරගන්න තිබ්බා. මොකද කරේ නැහැ. දැන් ජාතික මැතිවරණ කොමිසම නීත්‍යානුකූල වැඩේ පටන් ගන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාර්ලිමේන්තු පනත පාර්ලිමේන්තු මැතිවරණ පනත මත පිහිටා මේ තීන්දුව ගන්නවා ඊට පස්සේ විවිධ හේතු මත විවිධ මැදිහත්වීම් මත යම් ක්‍රීඩාවක් කරනවා ඒ අනුව නීතිපතිවරයව සම්බන්ධ කර ගන්නවා නීතිපතිවරයත් අර තීරණ භාෂාවෙන් බෝලේ පාස් කරනවා ඕගොල්ලෝ පටන් ගත්තා නම් ඕගොල්ලෝ කරන්න වගේ මේ සියලු දේවල් මැද්දේ පරණ පාර්ලිමේන්තු යලි පිහිටුවලා වෙනත් අරමුණක් සඳහා ක්‍රියාකාරීත්වයක් මෙහෙයුමක් සිද්ධ වෙනවා කියලා යෝජනා කෙරුවොත් ඔබට නෑ මම පිළිගන්නේම නෑ බොරදී මාළු බාන දෙනවා නෑ නෑ එහෙම මතයක් ඇති වෙන එක වළක්වන්න තමයි ඡාපා ලියලා අත්සන් කළා විශේෂිතව ලියලා ඔබේ ආණ්ඩුව පෙරලන්නේ නැත මොකද අපිට බහුතර බලයේ තීදීනේ අපි ආණ්ඩුව බාර දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළා ඒ වගේම අපිට වරප්‍රසාද එපාය මේ සියල්ලම සඳහන් කළා තමයි නායකයෝ කියන්නේ විපක්ෂයේ ආසන 120කට වැඩි ප්‍රමාණයක බලය තියෙන කණ්ඩායමක සියලු දෙනා අත්සන් කළා තමයි ලිඛිතව දුන්නේ. ඒක එහෙම ලීවිලකට වටිනාකමක් නෑ. ලීවිලකට වටිනාකමක් කරා කියලා කිව්වට ඡාපාති. එහෙමනම් අනික් අතර එහෙමනම් අපි රෝන් යනවනම් අපි කියමු අපි දැන් මේ අපි එකඟ වෙච්ච දේ පිට යනවා කියන්නකෝ. එතකොට ජනාධිපතිතුමාට නැවත වරක් සොර දාන්න පුළුවන්. ඔහම පාර්ලිමේන්තුව ඔහම ජනාධිපතිතුමාට තමයි මේ පාර්ලිමේන්තුව විසිර වීම සහ දින නියම කිරීම පිළිබඳව බලය තියෙන්නේ කොහොමද ජනාධිපතිතුමාට. දැන් ජනාධිපතිතුමාට තෝරගන්න තියෙන දෙකක් එකක් තමයි මෙහෙමම ගිහිල්ලා ඕන දෙයක් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ කියන දෙයක් අහලා මම මේක බේර ගන්න වෙච්ච දේ කියලා බලන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් එතුමා සක්‍රීයව ක්‍රියා කරලා
මූලමය ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියලා එක විදිහකටත් ඒ වගේම ප්‍රායෝගික මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස් සාධාරණ මැතිවරණයක් තියන්න පුළුවන් දිනයකට මැතිවරණයක් තියන්න පුළුවන් ආකාරයට එතුමට පුළුවන් අර මුල් නියෝගයේ එතුම විසින්ම වළංගු කරලා එතුමා එතුමට ඒකේ කිසි මේ ලැජ්ජාවක් වෙන්න කාරණයක් නැහැ එතුමගේ වරදක් නෙමෙයි නේ මේ මේ කොවිඩ් එතකොට මේ මුල් නියෝගයේ එතුම විසින්ම වළංගු කරලා එතුම විසින්ම නැවත දින කිහිපයකින් පාර්ලිමේන්තු විසුරුවලා එතුමා විසින්ම නැවත දිනීම කරන්න පුළුවන්. ඉතින් අවශ්‍ය නැහැ ජාතික මැතිවරණ කොමිසමට ප්‍රජාතන්ත්‍රවාදීව නෛතිකව බලයක් තියෙනවා. දැන් ඔය ඔක්කොම ප්‍රශ්න එන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනත ඔබ පිළිගන්නේ නැති නිසා නේ. නෑ පාර්ලිමේන්තු මැතිවරණ පනත මම පිළිගන්නවා. එතකොට මේ නිශ්චිත කාරණේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනයි, ඒ කියන්නේ මාස 3ක් ඇතුළත ඔක්කොම ඉවරෙන්න ඕන කියන ප්‍රතිපාදනයි පාර්ලිමේන්තු මැතිවරණ පනත තියෙන ප්‍රතිපාදනය අතර ගැටීමක් තියෙනවා. නෑ හදිසි තත්වයක් යටතේ නේ විවස්ථාවේ තියෙන සාමාන්‍ය තත්ත්වය. හදිසි තත්වයක් යටතේ මැතිවරණේ කල් දාන ප්‍රතිපාදන තමයි පාර්ලිමේන්තු මැතිවරණ පනතේ තියෙන්නේ. නීත්‍යානුකූලව සිදුවන ක්‍රියාදාමයට අනුව වෛද්‍ය උපදෙස් අරගෙන ඒ මඟ පෙන්වීම යටතේ ජාතික මැතිවරණ කොමිසමට තියෙන්නේ මැතිවරණය පවත්වන්නේ. ඇයි ඒක කඩාකප්පල් කරන්නේ? ජනාධිපතිතුමා ගැසට් එක අහෝසි කරන අවශ්‍ය නැහැ නේ. ජූනි 2 වෙනිදා වෙනකම් එතුමාට අවස්ථාව තියෙනවනේ. ඇත්තට බලාගෙන ඉන්න. මොකද ජූනි 2 වෙනිදා වෙනකම් එතුමා ගැසට් එක වරන්දු වෙන්නේ. අවම කාලයක් තියෙනවනේ. අවම කාලයක් තියෙනවා ලකුණු ලබා දෙන්න. අවම කාලයක් තියෙනවා කැම්පේන් කරන්න. අවම කාලයක් තියෙනවා. ඔය තාම ඡන්ද දිනයක්වත් නැහැ නේ හරියට. තමයි කියන්නේ. මේ ප්‍රශ්නය අවුලක් නැතුව පුරවැසියන්ටයි ආණ්ඩුවටයි ඡන්ද ඉල්ලන මිනිස්සුන්ටයි සියලු දෙනාට අවුලක් නැති වෙන්නේ. ඔය අවුලක් නැති වෙන්නේ. මේවට දින නියම කරලා කතා බහ කරලා මේක කරන්න පුළුවන් ජනාධිපතිතුමා කැමතිනේ නැහැ. ජනාධිපතිතුමා මේ ගැසට් එක වෙනස් කරන්න ඉස්සෙල්ලා ඡන්දය පිළිබඳ දිනේ දැනගෙන ඉන්න එපැයි. නැත්නම් ගැසට් එක වෙනස් කරන්න කොහොමද? ඡන්දය තියෙන දිනය තීරණය කරන්න අදටත් බලය තියෙනවා ජනාධිපතිට. ජනාධිපතිතුමා කරන්න ඕනේ එතුමාගේ කලින් නියෝගය අවසන් අපි අවලංගු කරලා ඒත් එක්කම එතුමා දැන් එතුමාට ජූනි 2කට කැඳවන්න බෑනේ පාර්ලිමේන්තුවද? ෂුවර් නේ ජූනි 20 ඡන්දය තියලා ජූනි 2කට කැඳවන්න බෑනේ. එහෙමනම් ජනාධිපතිතුමා දැන් කරන්න ඕනේ එතුමාගේ මුල් නියෝගය අහෝසි කරලා ජනාධිපතිතුමා කරන්නේ එතුමා අලුත් දිනයක් දෙන්නේ නෑ. ජනාධිපතිතුමාට මේ ජනාධිපතිතුමාට ඊට වඩා කාර්යභාරයක් තියෙනවා. මේ රටේ කොවිඩ් පාලනය සම්බන්ධව වැඩ කරන්න එතුමා රටේ සම්බන්ධයෙන් ස්වාධීනකේ ස්වාධීන මැතිවරණ කොමිසම තියෙනවා. සමුජිත ජනාධිපතිවරයාට 19 වෙනි සංශෝධනයෙන් බලය දීලා තියෙනවා. 19 වෙනි සංශෝධනයේ 33 හරි බලය දීලා තියෙනවා. මොකක් ගැනද? නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට සහාය දීම ජනාධිපතිවරයාගේ වගකීම විය යුත්තේ කියලා. දැන් සාමාන්‍ය ජනාධිපතිවරයා විසින් වගකීම තියෙන ජාතික මැතිවරණ කොමිසම. ඇයි ඒකට කරදර කරන්නේ? නෑ නෑ නෑ. ජාතික මැතිවරණ කොමිසම පිට විතරක් දාන්න එපා. මම අහන ප්‍රශ්නයක් ඔබගේ සහ රටේ මම ප්‍රශ්නයක් අහන්නම්. ඔච්චර මේකට මේ දෙයක් නැහැ. දෙවෙන්ද ඡන්ද තියන්න බෑ. විසුවෙන්ද ඡන්ද තියන්නත් බෑ. හරි කොහොමත් තව මාසයක් දෙකක් කියලා මම අවුරුදු ගණන් මේ සමහරව කතා කරන අවුරුදු ගණන් එහෙම නෙමෙයි. හරි අපි මේ කතා කරන්නේ ප්‍රායෝගිකව තව මාස දෙක තුනකින් මිනිස්සුන්ට නිදහසේ ගෙයින් ගෙට යන්න පුළුවන් වෙන්න ගෙවතු රැස්වීමක් තියන්න. හරි ඡන්ද පොලට බය නැතුව ගිහිල්ලා පෑනල්ල කතර ගහන්න පුළුවන් ඉක්මන් දවස් එන පළවෙනි දවසේ ඡන්ද තියන්න ඕනේ. අපිටත් මේ අපි කාටවත් මේ දේශපාලන ඉන්න මිනිස්සු කාටවත් අසීමිත කාලයක් හින් බලන් ඉන්න පුළුවන්කමකුත් නැහැ. එලේ ඉන්න අයට පෙන්නේ මේ සමගි ජන බලවේගයේ ඡන්දෙට සූදානම් නැහැ වගේ. අපිට අපි සූදානම් මං ගණන් ගන්නකෝ මම සූදානම් කමේ උපරිමයි. නෑ අජිත් පීපේරා ගැන විතරක්ම නෙමෙයි අපි කතා කරන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ලෑස්ති සාධාරණ නිදහස් ඡන්ද තියන්න පුළුවන් පළවෙනි දිනේ තියන්න. ඒතර ඒ දිනේ ගැන කිව්වනම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. හරි එතකොට ඔය සෞඛ්‍ය ආයතන මේ කියන්න ඕනේ මේ ජාතික ස්වාධීනතාවය මේ බලයේ විසඳීමේ බලයේ තියෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නාමයෝජනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මුල් දිනය දැන් මේ ප්‍රායෝගික තත්වයන් නිසා යථාර්ථවාදී නැත නාමයෝජනා කරගෙන එතකොට එහෙමනම් ජනාධිපති රාජපක්ෂ මහත්තයා නිහතමානී වෙලා සහ ප්‍රායෝගික වෙලා උපායශීලී වෙලා හරි මේ මුල් නියෝගය අවසන් කරලා जनाधिपतिवर අවශ්‍ය පරිසරයේ සකස් කරන එක. ඒ පරිසරයේ භෞතික පරිසරය සහ නෛතික පරිසරය. ඒ නෛතික පරිසරය පිළිබඳ ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ජනාධිපතිතුමා වරදක් නෙමෙයි. ජනාධිපතිතුමා කරන්න ඕනේ දැන් මොකක්ද? ජනාධිපතිතුමා කරන්න ඕනේ එතුමාගේ මුල් නියෝගය ප්‍රායෝගික නැත. ඉතින් නෛතික පරිසරය එහෙනම් දෙවෙනි නියෝගයක් අවශ්‍යයි. ඉතින් නෛතික නෛතික මැතිවරණ කොහොමද වෙන්න පුළුවන්නේ?
මොකද බාධාව කාල සීමාවක් නැහැ ජනාධිපතිතුමා ඊ ආපහු මැදිහත් වෙන්න ඕනේ මේක මැතිවරණ කොමිසම ඉස්සරහට මේ චාපගේ ප්‍රශ්නෙට ඔහු අහන්නේ මැතිවරණ කොමිසමට පුළුවන් නේද කියලා ඒ ප්‍රශ්නේ පිළිතුර දෙන්න කියනවා මම කලින් උත්තර දුන්නා ඉවෙන් මෙවැනි අවස්ථාවක් සඳහා පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ප්‍රතිපාදනය නැත ඔබේ උපකල්පනයක් නැහැ මගේ තර්කය ඒ තර්කය පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරියට තර්ක කරනවා පාර්ලිමේන්තු ඒක නීතිඥවරයෙක් වශයෙන් මගේ මතය මම දෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ කොතනද තියෙන්නේ එවැනි ප්‍රතිපාදනයක් නැහැ කියලා ප්‍රතිපාදන නැති බව නැහැ එන තියන තැන තියෙනවනේ තියන තැන කල් දැමීම පිළිබඳව තියෙන්නේ රටම කල් දාන ප්‍රතිපාදනයක් නෙමෙයි කල් දාන තැන තියෙන්නේ යම් නිශ්චිත කොටාශයක් කල් දැමීම ගැන ඒ කියන්නේ නෙමෙයි නිශ්චිත කියන වචනේ නැහැ නේ නේ පොඩක් මැතිවරණ මැතිවරණ දිස්ත්‍රික්කයක් එක්ක කොටාශයක් දැන් ඔබට මතකනේ ඔබට මතකනේ නාවල පිටියේ දැන් පහුගිය 2010 හරි නාවල පිටියේ කොටාශය ප්‍රශ්නයක් වුණා ඒ වෙලාවේ නාවල පිටියේ කොටාශයේ ඡන්දය අවලංගු කරලා නාවල පිටියේ කොටාශයේ ඡන්දය අලුතෙන් තිබ්බා අපි සතිගාන බලන් හිටියා පාර්ලිමේන්තුව රැස් වෙයි. හරි? ඒ වගේ දිස්ත්‍රික් එකකම ඒ වෙලාවේ තිබුණේ ප්‍රචණ්ඩත්වය. අපි කියමු දිස්ත්‍රික් එකේම ගංග අතුරක් ආවා. ඒ ගංග අතුරාව නම් ඒ දිස්ත්‍රික්කේ ඡන්දය අපිට කල් දාන්න පුළුවන්. හැබැයි එදා ඒ ආපදාව ඉවර වෙලා දවස් 14ක් ඇතුළත නැවත රැස් වෙයි. නැවත ඡන්දය තියන්න ඕන. එතකොට ඒ එවැනි අවස්ථා හැබැයි මෙහෙම ඔබේ රටම එවැනි කියන වචනේ ඔබේ. දැන් කොට්ටාස සියල්ලටම හදිසි තත්වයක් ඇවිල්ලා තියෙනවා. රටේම තියෙන මැතිවරණ කොට්ටාස සියල්ලටම ජාතික ආපදාවක් ඇවිල්ලා තියෙනවා. දැන් 24-3 යටතේ තමයි මේක තියෙන්නේ. යම් හදිසි තත්වයක් හෝ බලාපොරොත්තු රහිත දෙයක් සිදුවීම හේතු කොටගෙන යම් මැතිවරණ කොට්ටාසයක මැතිවරණය සඳහා වූ ඡන්ද විමසීම. එහෙමයි කියන්නේ. ඉතින් සියලු මැතිවරණ කොට්ටාසවලට ප්‍රශ්නයක් තියෙනවා නම් ජාතික වශයෙන් ඇයි අපට ඒ අර්ථ නිරූපණය කරගන්න බැරි? මම හිතනවා යටි අරමුණක් නැත්තම් මම හිතනවා මගේ මතය එහෙම කරන්න බැහැයි කියලා. ඔබ කියන හැම කරන්න පුළුවන් කියලා ඔය නිශ්චිත ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකාරණ ඉදිරිපිට දැන් ඉදිරිපත් වෙලා තියෙන නඩුවක හරය දැන් ශ්‍රේෂ්ඨාධිකාරණ උත්තර දෙන්න. හොඳයි අපි විරාමයක් ලබා ගත යුතුව තිබෙනවා. අපි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ආජිත් පී පෙරේරා මහතාත් සමඟ කතා කරමින් සිටින්නේ. විරාමය ලබාගෙන ඉමු. සීමාවෙන් එහා දේශපාලන අපි නැවතත් සලකුණ සමග හිටපු මන්ත්‍රීතුමනි දැන් පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා කිව්වට බයක් හේම හිතේ නැද්ද? චකිතයක් හේම අවධානමක් හේම නැද්ද මේ සමග ජන බලවේගයේ පැත්තෙන් ගත්තොත්? මොකක්වත් වෙන්න බෑනේ පාර්ලිමේන්තුව රැස් කරන්නේ සීමිත කාරණා දෙකකට. බැරි වෙලා හරි අකිල විරාජ් කාර්යවසම් පක්ෂයේ මහලේකම්තුමා ලියුමක් දුන්නොත් කතානායකතුමාට මේගොල්ලා දැන් ඉන්නේ ටෙලිෆෝන් එකේ මේගොල්ලා අපේ පක්ෂේ නෙමෙයි මේගොල්ලන්ගේ මන්ත්‍රි දූර අහෝසි කරන්න කියලා. මන්ත්‍රී දූර අහෝසි කරන්න පුළුවන්කම තියෙන්නේ වෙනත් එහෙම කතාවක් කියලා තියෙන නිසා කාර්ය පරිපාලිය කරතේ මම හිතන්නේ එහෙම කරයි කියලා. ඒ තරම් විශ්වාසයි. පිටු මහලකම් විශ්වාසයක් නෙමෙයි. ඒක පොඩි 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 ප්‍රායෝගික දෙයක් නෙමෙයි. මම හිතන්නේ අකිල එහෙම කරයි කියලා. එහෙම කියලා තියෙන නිසා අහන්නේ කියලා තියෙන නිසා. එහෙම කරනවා නම් අපිට එහෙම එකඟතාවයක් තියෙනවද? එහෙම කරන්නේ නැහැ. ඔය මාධ්‍යට ඇවිල්ලා එහෙම කිව්වට අපි එහෙම කරන්නේ නැහැ කියලා. මම හිතන්නේ එහෙම වෙයි කියලා එහෙම අවස්ථාවක් ගැන අපි කවදාවත් කතා කරලත් නැහැ. අනෙක් අතට එහෙම කරන්න යනවනම් අපේ රටේ තියෙන නීතිය හැටියට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ ඉවත් කරන්නේ ඇයි ඉවත් කරන්න හේතුව මොකද්ද? සාධාරණ පරීක්ෂණයක් තියෙන්න ඕනේ. ඒව පිළිබඳව දැන් දිග ඔය පාර්ලිමේන්තුව රැස් කරන කාරණා ගැන හිටපු කතානායකතුමා එක වරක ට්විටර් සඳහන් කරනවා මම ඔවට සම්බන්ධ වෙන්නේ නැහැ. ව්‍යවස්ථා අර්බුදයක් මේ රටට අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඔය කණ්ඩායමේ මතයට මම එකඟයි කියලා හිටපු කතානායකතුමාගේ හැසිරීම පිළිබඳව ඔබ මොකද කියන්නේ? කිසිම ගැටලුවක් නැහැ. එතුමා නීතිය දන්නවා, ව්‍යවස්ථාව දන්නවා. එතුමා බොහොම පළපුරුදු නායකයෙක්. මේ මොහොත වෙන විට කතානායක ධූරයක් නැහැ නේ මේ රටේ. හිටපු නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ උදේ රෝහන්දසිල මහත්තයා කියනවා 64-92 කතානායක ධූරයක් මේ වෙලාවට නැහැ කියලා. හිටපු කතානායකවරේ. හැබැයි දැන් ඔබ බලන්න අද දිනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වුණා. ඒ සමහර සීමිත කාරණාවලට විතරයි. සීමිත කාරණාවලට. දේශපාලන කාරණාවට රැස් වෙන්න බෑ. දැන් පාර්ලිමේන්තුව නැවත ජනාධිපතිතුමා විසින් රැස් කළොත් ඒ හිටපු කතානායකතුමා කතානායකතුමා බවට පත් වෙනවා. ඔබ මෙන්න මේ ප්‍රශ්නෙම රජු පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අත්හැර ගියාද? එක්සත් ජාතික පක්ෂෙන් తాවකාලික ඉවත් වුණාද? එක්සත් ජාතික පක්ෂෙන් ජීවිතයට අයින් වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අපේ මගේ එක්සත් ජාතික පක්ෂෙන් අපි අයින් කරන්නත් බෑ. එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ හැටියට සමාජිකයෝ හැටියට එක්සත් ජාතික පක්ෂයේ අයිතිවාසිකම අපි ගාව තියෙන්නේ. බයයි නේ මන්ත්‍රීතුර නැති වෙයි කියලා නේද? මේ අධිකරණයට ගියොත් එහෙම අභියෝග කරයි කියලා ඒ බය තමයි තියෙන්නේ නේ. මන්ත්‍රීතුර නැහැ. අපි තමයි යෝනිපිකාරු. මේ ගෙදර මගේ කියනවා. DS සෙනනායක ඩඩ්ලි සෙනනායක ප්‍රතිපත්ති රකින්න
ජයජයවර්ධන රණසිංහ ප්‍රේමදාස ප්‍රතිපත්ති රකින්න මිනිසු තමයි UNP ක. ඔය වචන ටික තමයි උසාවියට අරයන් තියෙන එකම වචන ටික. එක්සත් ජාතික පක්ෂයෙන් බැහැරට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කඳවුරු බඳලා දැන් ඔබගේ එක්සත් ජාතික පක්ෂයට අයිතිවාසිකම් කියනවා. නැහැ 2020 ජනවාරි මාසේ 30 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයක් ඇති කරා සමග ජන බලවේගය හදන්න. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා රාත්‍රී 8ට විතර ලිඛිත එතුමාගේ අත්අකුරේ එතුමා අත්සන් කරලා මේ මේ සංධානයේ ගොඩනගන ආකාරය ගැන සහ සංධානයේ නායකත්වයේ සභාපතිත්වයේ නාම යෝජනා මණ්ඩලයේ සභාපතිකම සජිත් ප්‍රනදස් මැතිතුමාට ලබා දීම පිළිබඳව එතුමාගේ අත්අකුරු සාමාන්‍ය එතුමා ලියන කෙනෙක් නෙමෙයි එහෙම හරි ඒ ප්‍රශ්නේ බරපතලකම නිසා හරි එතුමාගේ අත්අකුරෙන් ලියලෙව්වේ බලපෑ ඒක ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාව අනුමත වුණා මේ බලෙන් අයිතිවාසිකමක් කියන්නේ යන්නේ ඔබතුමා අපි තමයි UNP කා වෙන කවුද ඒ කොහොමද කියන්නේ ඔබතුමා බලෙන් ජනපදයේ නියෝජනය කරමින් නාම යෝජනා බාර දී තිබෙනවා මේ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ජනවාරි මාසේ 30 වෙනිදා සමග ජන බලවේගය හදන්න අනුමැතිය දුන්නා එක්සත් ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මිනිට්ස් අනුමත කළා ඊට පස්සේ රජිත් බද්දුම්මඩර මැතිතුමා සමග ජන බලවේගයේ ලේකම්තුමා වශයෙන් උත් පක්ෂයේ නාමයත් පක්ෂය කියන සඳහනේ නාමයත් ඒ සියල්ලම අනුමත කරා. ඒ කරුණු පදනම් කරගෙන පමණක්ද ඔබතුමන්ලා සමග ජන බලවේගයේ ගොඩනගන්නේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව. ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් නෑ. එක්සත් ජාතික පක්ෂය අපේ තාක්ෂණිකව එක්සත් ජාතික පක්ෂයේ ලේකම් ධුරයේ වෙනතනක තියෙන නිසා ඒ පිළිබඳව අපිට කලකට සම්බන්ධ මන්ත්‍රීතුමා ඔබ සදාතරමුක සමගි ජන බලවේගයේ වෙනුවෙන් නාම යෝජනා පත්‍ර බාර දෙනවා ඒ වෙනුවෙන් ඡන්දයට ඉල්ලන්න සියලු දේවල් සිද්ධ කරනවා ඒ සිද්ධ කරන ගමන් එක්සත් ජාතික පක්ෂයට අයිතිවාසිකමක් කියනවා මේක තාමත් අපේ කියන කාරණේ කොහොමද කියන්නේ සමගි ජන බලවේගයේ ප්‍රධාන පංගුකාර පක්ෂය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂ වෙනම නාම යෝජනා පත්‍ර සකසා නාම යෝජනා බාර දී තිබෙනවා මේ අවස්ථාවේ ඒක පසුව කීප දෙනෙක් විසින් ගත්ත වැඩක් ඒක එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය නෙමෙයි. ඒක ඒක අකිල මහත්මයාත් එතුමාට උපදෙස් දෙන අයත් ගත්ත හිතුවක් තීරණය. කෙසේ වෙතත් මේ සැරේ තුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අන්තිම මොහොතේ එතුමාට රැවටීමනේ. කවුද රැවටේ? කවුද ඔබතුමා තමයි. අපි රැවටුණා. අන්තිම ගලවේගී පක්ෂයක්ද පෙරමුණද සම්දාන්නේද මොකක්ද ඒක? පෙරමුණ. පක්ෂයක් නෙමෙයිද? ලියාපදිංචි පක්ෂයක්. ඒක හරියට අපි ගත්තොත් එහෙම ඔබට මතක ඇති පුටුව. පුටුවෙන් ඉල්ලුවානේ ශ්‍රී ලංකන දහස් පක්ෂය ලියාපදිංචි පක්ෂය. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ලියාපදිංචි පක්ෂය. රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේ අපේ සම්දාහනේ ලියාපදිංචි පක්ෂයක්. තව ක්‍රමයක් තියෙනවා ලියාපදිංචි පක්ෂයක් නොවි දේශපාලන සම්දාහනයක් වශයෙන් කටයුතු කරන්න. දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා එකක් තියෙනවා. මෛත්‍රීපාල මහත්තයා සභාපති වෙන මේ බැසිල් මහත්තයා ලේකම් වෙන. ඒක ලියාපදිංචි පක්ෂයක් නෙමෙයි දේශපාලන සම්දාහනයක් මෙතුවන කොම සාහිත්‍යට හුදු දැනුම් දීමක් කළා තියෙන එක නීතිමය බලයක් නැහැ. එතකොට අපි හැදුවේ පක්ෂ ගණනාවකින් යුතු දේශපාලන සංධානයක් ඒ සංධානයේම ලියාපදිංචි දේශපාලන පක්ෂය ඔබ විශ්වාස කළා අවසන් මොහොත වන තෙක්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා තුළු සමස්ත එක්සත් ජාතික පක්ෂයේ සහය මේ එක අපේක්ෂකයට අපේක්ෂකයන්ට ලැබෙයි කියලා නේ අපි අන්තිම මොහොත දක්වාම බෙදෙන්නේ නැතුව ඉන්න බැලුවේ ඒක රැවටුණා නේ රැවටීමක් කියන්න බෑ ඉතින් අපි අපිට අපි මේක අනතුර දැක්කනේ ඔබට මේක අලුත් කතාවක් නේ රැවටුණා නේ රැවට්ටුවා මේ රැවට්ටුවා රැවට්ටුවා කියන්නේ ඔහෙම කියන්න පුළුවන් රැවට්ටුවා ඉතින් කවුරු හරි කියන්නේ රැවටෙන්නත් එපැයි රැවටුණා මම මෙහෙම කියන්නම්කෝ ඇයි ඇයි රයි රිජු උත්තරයක් දෙන්න නැත්තේ ඔබ එන්න එතකොට උපරිතර දෙන්න ඒ රැවට්ටුවාද මේක දිග කතාවක් නේ ඔබ අහන්න නිසා මම හරි ඉතර ආසාවෙන් කියන දේවල් නේ ඔබ අහන නිසා උත්තර දෙන්නම් පාක්ෂික උත්හන් ඉන්න දේකොල දැනගන්න ඕනේ දැන් ජනාධිපති වරණ අපේක්ෂකත්වය පිළිබඳ ප්‍රශ්නේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේක්ෂකත්වය දිය යුතු බව අගෝස්තු මාසේ වෙනකොටම අපි සියලුම වට්ටම්වල එකඟතාවයක් ඇති වෙලා තියෙද්දිත් පරක්කු කළා කළා සති පහක් යනකම් හරි මැතිවරණ සති පහක් යනකම් අපිට නාම යෝජනා ස්ථිර කරලා දුන්නේ නැහැ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හරහා අපිට ලොකු හිත වේදනාවක් තිබ්බ අපිට විශාල පාඩුවක් සිද්ධ වුණා මොකද අපිට ස්ථාවර වෙන්න වෙලාව නැතුණා අනික අපේක්ෂකයා අවුරුදු දෙකක් කැම්පේන් එක ප්ලෑන් කරනකොට අපිට සති පහක කැම්පේන් මොකද අපි අපේක්ෂකත්වය සඳහා කැම්පේන් එකක් කළා ඊළඟ දවසේ තමයි අපිට මේ අපේක්ෂක මේ ජනාධිපතිවරණ සරණට එන්න උනේ එතකොට ඒ වගේම ඡන්ද ව්‍යාපාරයේ තුල සජිත් ප්‍රනදස් මහත්මයාගේ පරාජය උදෙසා විවෘත සහ වක්‍රව කටයුතු කරපු පුද්ගලයන් ගැන අපි දන්නවා කවුද ඒ පුද්ගලයන් මම ඒක මම ඔබට දැන් කියන්නේ එතකොට ඒ අය ওই පක්ෂයේ ප්‍රධාන දූරධර්ම පුද්ගලයෝ එතකොට ඒවා අපි දන්නෝ ඒවා 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 නොදැන ඉන්න අපි මොඩියුත් නෙමෙයි ඒවා ගණන් නොගෙන ඉන්න අපි මොඩියුත් නෙමෙයි හරි එතකොට ඒ වගේ අපේ පාක්ෂිකයොත් එක දාන්න අපේ හැම තලයකම සමාජිකයොත් එක දාන්න ඒත් එක්කම අපි තේරුම් ගත්තා කොහොමටත්ම ඇයි ඇයි අපිට මේ ඉරණමත් උනේ
සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජනාධිපති ඔහුට 44ක බලයක් ලැබුණා. ඒ 44ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් මේ ඡන්දේ හැටියට අපේ ආණ්ඩුවේ ගොඩක් අඩුපාඩුකම් තිබුණා. අපි බැලුවා ඇයි මිනිස්සු අපිට ඡන්දේ නොදුන්නේ? ඒක සජිත්ගේ ප්‍රශ්නයකට වඩා ඒක සිරිසෙන මහත්මයාව බලයට ගෙනීම පිළිබඳ මිනිස්සු අපිට තිබ දඬුවම්. රයිල් වික්‍රමසිංහ මහත්මයාගේ වැඩපිළිවෙල සහ ඔහු සමග බැඳුණු දේශපාලන ක්‍රියාපිළිවෙතට විරුද්ධව අපිට දීපු ඡන්දයක්. හරි ඉනිසා අපිට ජයග්‍රහණය කළ හැකි දෙයක්. බද 152යි 44යි කියන මේ දෙය අතර තියෙන 52 42. ඒතර මේ 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 අතර තියෙන්නේ 110යි. මේ 110 කියන 105ක් එහා මෙහා වුණාම එක සමාන මට්ටමක වෙනවා. පරදරේ කොහොම වුණත් එක් ඡන්දකින් නෝ ජයග්‍රහණය කියන්නේ නෑ. හරි ගොඩ මහත්ම ජයග්‍රහණය පුක අතර ලොකු ජයග්‍රහණයක්. ඒක ජයග්‍රහණය කරා. ඒතර අපිට දිනන්න තිබුණු ඡන්ද. ඒ දිනන්න තිබුණු ඡන්දය ඒ ජයග්‍රහණය වළක්වන්න කටයුතු කළේ ඇයි? කොහොමද? මොන හේතුවක් නිසාද? ඒ වගේම රටේ සාමාන්‍ය පුරවැසියෝ පාක්ෂික විතරක් නෙමෙයි. රටේ සාමාන්‍ය පුරවැසියෝ අපෙන් ඈත් උනේ ඇයි? මේව ගැන අධ්‍යයනය කරාම අපිට තේරුම් ගියා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක සහ එතුමාගේ ඉන්න අර පෞද්ගලික මිතුරු කණ්ඩායමත් එක්ක දේශපාලනය කිරීමේ ලොකු ගැටලුවක්. ඒක ළඟම ඉන්න කට්ටියද? ඔව්. මිතුරු කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද? සමහරවිට. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එතුමාගේ ළඟ ඉන්න පාසල් මිත්‍රයෝද කවුද? කෘත්‍යාධි විවිධ අය එකේ සමහරු කියන්නකෝ. බයද? බයද? නෑ සමහර හැම කැතකුණු හැම එකක් මෙතන කියන්න ඕනේ නෑ. නෑ මම කවුද? මන්ත්‍රී වංගල නම නෙමෙයි මන්ත්‍රීවරුද මිත්‍රයෝද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්න අය දේශපාලනය කරන අය සමහරු දේශපාලනය නොකරන අය සමහරු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකත්වයේ පමණක් දරන අය විවිධ පුද්ගලයන් වෙතින් ඉන්නවා. ඍජුව මේ පරාජය වාක්‍යම ඔබතුමන් ගොනු කරනවා හිටපක් ග්‍රාමාත්‍යතුමන්ට ඔබතුමන්ලගේ හිට පක්ෂ නායකයාට ඍජුව ලොකු බරක් ඔව් වටා ඉන්න පිරිස කියලා කිව්වට පස්සේ ඔහුට තමයි මේ චෝදනාව බෙල්ල කරන්නේ. ඉතින් ඇයි මුලදී කාරණේ නොතේරුනේ? නෑ නොතේරෙන්නේ. දැන් 15 ජනවාරි අට මෛත්‍රී රනිල් ආණ්ඩුව හදලා ඔබත් ඒ ආණ්ඩුව ඉතාම ප්‍රබල ආඩම්බරකාර රෝලයක් කරුවානේ කාර්යභාරයක්. ඉතින් මේ මැතිවරණේ පෙනිපෙනි ව්‍යාපෘතියක් හැටියට මේ වැඩේ කෙරුවේ අර මහ බැංකු බැඳුම් කර සිද්ධිය ඔබ සාධාරණීකරණය කරනවා. නෑ 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 මහ බැංකු බැඳුම් කර සාධාරණීකරණය කරන්නේ නෑ. දැන් නෙමෙයි ඒ මොහොතේ. එදත් කරේ නෑ. ඔය සම්පූර්ණ මිත්‍යා මතයක්. මම ඔබට කලින් කිව්වේ. කෝප් කමිටු වාර්තාවේ අජිත් පෙරේරා කියලා තියෙන්නේ ඒ ඒ සම්බන්ධ සියලු දෙනා වරදකරුවන් ඒ අයට නීතිමය වශයෙන් කටයුතු කළ යුතුයි කියලා. එච්චරයි. දැන් ඔය ඔබතුමා නෙමෙයි තියනවා ලියා. ඔබතුමා ඔය දැන් මිත්‍රයෝ අසාදලා ඔබතුමා ඔබතුමා ඔය දැන් ඔය මිත්‍රයෝ ගැන කියනවනේ බුදුරේ මට හරි අප්පිරියවමත් කියනවනේ. දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ළඟම මිත්‍රයානේ හිටපු ළඟම පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මහත්තයා. දැන් ඉන්නේ ඔබතුමාලත් එක්කනේ. ඉතින් මලික් සමරවික්‍රම ඉතින් ඔබතුමාලා ළඟට ආවම හොඳයි. මලික් සමරවික්‍රම මහත්මයා මේ ප්‍රශ්න සම්බන්ධව සම්බන්ධයක් නැහැ. ඔබතුමා කියන්නේ ඔබතුමාලා ළඟට ආවම හොඳයි. චමුදිත මහා බැංකු බැඳුම් කර සිද්ධියේ කෝප් කමිටුව විමර්ශනය කරනකොට විමර්ශන කටයුතු කරනකොට ඔබත් මැදිහත් වුණා. මම සමාජිකයෙක්. මලික් ඒක තමයි. මලික් සමරවික්‍රම රිජුම් මේ සිද්ධියට සම්බන්ධයි. නෑ. කිසිම කමිටුවක් මම මේ ගැන ඔබට කියන්න ඕනේ. මලික් සමරවික්‍රම මහත්මයා රනිල් වික්‍රමසිංහත් සම්බන්ධ නැද්ද හිටපු අග්‍රාමාත්‍යවරයා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වගකීම වෙන වෙන විදිහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හොරකම් කරේ නෑ. මේක කියන්න එපේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිසි ආකාරයකම හොරකමක් කළේ නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වරද තමයි දූෂණයට තුඩු දෙන conflict of interest කියන්නේ අයිතිවාසිකම් අතර පරස්පරතාවයක් තියෙන පුද්ගලයෙක් කියන්නේ බෑනා ප්‍රසිද්ධ හොරෙක් බව දැනගෙන මාමණ්ඩියව මහ බැංකුවේ අධිපතිකමට පත් කළා. ඒක විරෝධතා මතකලේ ඒකට ඒ වෙලාවේ අත්වශ්‍ය මෛත්‍රී පරිශේෂණ මතුමත් විරුද්ධ වුණා. අපේ පක්ෂයේ ඉන්න මූල්‍ය කාරණා ගැන අවබෝධය තියෙන පුද්ගලය විරුද්ධ වුණා. ඒ එහෙම තීදි පත් කළා. ඊට පස්සේ සති ගාණක් යනකොට කියන්නේ පෙබරවාරි 28 වෙනි පළවෙනි හොරකම වුණේ. එතන පෙබරවාරි 28 පළවෙනි හොරකම වුණාම කාටත් තේරුණා වැඩි වැරදිකේ. දැන් ඒ උනාට පස්සේ මම තමුසේ විශ්වාසයට පත් කරලා තමුසේ හොරකමක් කළා තියෙනවා අස් කරන්න කරුණා කළා ඉල්ලාස්සලා යනවා යන්න මෙන් කියලා කියන්නේ බෑ. කරේ නෑ. හරි එතන මොකද්ද මේක තියෙන කතන්දරේ? එතන ඒ වැරදි කරපු මිනිසුන් ආරක්ෂා තමා කළේ වැරදි ළඟම හිටපු ප්‍රධාන චරිත මලික් සමරේ. නෑ මලික් මලික් සමරේ කො මහත්මයා කිසිසේත්ම සම්බන්ධ නැහැ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් චෝදනා කියලා ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වුණා. ඔබේ පැත්තට ආපු නිසා මලික් හොඳයි කියලා කියන්නේ. මේ පිළිබඳව කෝප් කමිටුවේ කිසිම තැනක මලික් සමරවික්‍රම මැතිතුමාට චෝදනාවක් නැහැ. ඒ කියන්නේ ඔබ හිතාමතාම ඔබ ඇතුළු කණ්ඩායම සුනිල් හඳුන්නෙත්තිගේ නායකත්වය යටතේ රනිල් වික්‍රමසිංහ මලික් සමරවික්‍රම ඇතුළු දේශපාලන බලාධිකාරීන් ගැලෙව වැඩි. නිදහස් කෙරුවා. ඉතින් සාකිරතු මොනවා කරන්නේ? ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ කොමිෂම අපත් කරානේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. ශ්‍රේෂ්ඨාධිකරණ කොමිෂන් සභාව බොහොම පැහැදිලිව කියනවා
මලික් සමරවික්‍රමතුමාට කිසිම වක්‍යමක් නැහැ. ඔබතුමා සඳහන් කරන්නේ මේ කලකදී වහා කලක. ලිඛිතව තියෙනවා මේ ලිඛිතව තියෙනවා. ඔබතුමා සඳහන් කරන්නේ මේ කලකදී. ඒ කියන්නේ ඔබතුමා කියන උත්සාහ කරන්නේ හොරකමක් වෙලා තියෙනවා මේක ඔප්පු කරගන්න බෑ හරියට නීති දෙකක් කියන්නේ. ඔප්පු කරන්න පුළුවන් නඩුව අහලා ඉක්මනින් නඩුව පටන් ගන්න තියෙනවා. නෑ නෑ මම දැන් කියපු කතාව මොහොතකට කරේ. ඔබ මගෙන් ඇහුවේ මලික් සමරවික්‍රම වරදක් කළා තියෙනවා කියලානේ. මම කියනවා මලික් සමරවික්‍රම වරදක් කළා නැහැ කියලා. ඔබතුමා කියන්නේ මේ කලකදී වහා කලකදී වෙනවා නෑ නෑ එදා ඉඳලම මගේ පැත්තට එන්න කලිනුත් එතුමා රයින් වික්‍රමතුමාගේ හොඳම මිත්‍රයාව ඉන්න කාලෙත් මලික් සමරවික්‍රම සම්බන්ධ කිසිම වරදක් පිළිබඳ චෝදනාවක් නැහැ. දැන් මේ සිද්ධිය සම්බන්ධව ඒ කාලේ ඔබතුමා කතා කරනවා අපි දැක්කේ නැහැ නේ. මේවට විරුද්ධ වෙනවා අපි දැක්කේ නැහැ නේ. මේවට කාට චෝදනා කරනවා අපි දැක්කේ නැහැ නේ. ඔබ නොදැකීම මට ප්‍රශ්නයක් නෙමෙයි. මම කතා කරලා තියෙනවා, ලියලා තියෙනවා, වාර්තාවල තියෙනවා. ඔබතුමා සඳහන් කරන්නේ අර මේ චමුදිත කලකදී රහ කලකදී වහ කලකදී වහ කලකදී රහ වගේ කතාවක්. ඔබතුමා මුලින් චෝදනා කරනවා මන්ත්‍රීතුමා මේ රනිල් වික්‍රමසිංහ වටා ඉන්න මේ මිතුරු කැල එහෙම නැත්නම් ඔව් ළඟින් ආශ්‍රය කරන පිරිස මේ සියල්ලට වගකීම යුතුයි කියන කාරණය. අපි ප්‍රශ්නයක් යොමු කරද්දී ඔබතුමා කියනවා නෑ නෑ මලෙක් සමරවික්‍රම ඒ ගොඩේ නෑ කියලා. මොකද්ද මේ කාරණය? ඔබතුමන්ලා සමග දේශපාලන කඳවුරේ සිට ගැනීමම ඔහුට විරුද්ධව තිබෙන චෝදනා ටිකෙන් ඔබතුමන් ඔහු නිදහස් කරනවා. මලෙක් සමරවික්‍රම මැතිතුමා සම්බන්ධ වෙන්නේ මේ කාරණය. මලෙක් සමරවික්‍රම මැතිතුමා සම්බන්ධ වෙන්න පුළුවන්, මංගල සමරවික්‍රම මැතිතුමා වෙන්න පුළුවන්. මේ සියලු දෙනා රයින් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක කිට්ටුවෙන් හිටියා. නෑ ඒ කඳවුරේ රයින් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක හිටපු කිට්ටුවෙන් හිටපු හැමෝම දූෂිතවොත් නෙමෙයි හොරුත් නෙමෙයි සමහර අය වැරදි කරපු පුද්ගලයෝ හිටියා. නමුත් මේ ඒ අය ඒ කියන්නේ බය නැතුව එළියට එන්න පුළුවන් ශක්තිය තියෙන කාටද? බය නැතුව එළියට එන්න මලික් සමරවික්‍රම මහත්මයා පොඩි කාලේ ඉඳලා රාජකීය විද්‍යාල ඉගෙන ගන්න කාලේ ඉඳලා රයින් වික්‍රමසිංහතුමාගේ ප්‍රධානම ගෝලයා. ඔබ මටත් වඩා හොඳට දන්නවද මේ මාධ්‍යවේදී? ගෝලයා නෙමෙයි මිත්‍රයා. තවශම අය මල්ලි වගේ. හැබැයි ජනාධිපති වරණේ එනකොට මලික් සමරවික්‍රමතුමා මංගල සමරවික්‍රම මහත්මයා බොහොම පැහැදිලි තීරණයකට අවිල්ල තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දේශපාලන න්‍යාය පත්‍රය වැරදි. අපිට නැවත ජයග්‍රහණයක් කරන්න පුළුවන් සජිත් ප්‍රංශමතුමත් එක්ක විතරයි. අපේ දේශපාලනික ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕනේ, අපේ දේශපාලන ගමන වෙනස් වෙන්න ඕනේ කියලා ඒ රනිල් වික්‍රමසිංහතුමාගේ අර ඉනර් සර්කල් එක හිටපු කණ්ඩායමක් ගැළවිලා අපිට ආවා. ඒ පැත්තේ මේ පැත්තට ආවම ඉතින් පරණ පව් ඔක්කොම හේදිලා යනවා. ඒ කිසි කෙනෙක්ට දුෂණ චෝදනා නැත. චෝදනා මොකුත් නැහැ. මේ පැත්තේ මේ පැත්තට ආපු ගමන් නෑ නෑ හරියටම හරියට චෝදනා කරන්න අපි නෙමෙයිනේ. අපිත් සමග සමග ජන බලවේගයේ හරි එක්සත් ජාතික පක්ෂයෙන් සම්බන්ධ වෙච්ච කණ්ඩායමට එවැනි කිසිම දූෂණ චෝදනාවක් නැහැ. හොඳයි, දැන් මැතිවරණය අපි දන්නේ ජූනි 20 තියෙන්නේ නැති බව පැහැදිලි. කෙසේ හෝ දිනයක් ප්‍රකාශපත් කරයි ජනාධිපතිතුමා හෝ මැතිවරණ කොමසාරිස්තුමා විසින්. කෙසේ හෝ වේවා ප්‍රශ්න දෙකක් තියෙනවා මට ඔබෙන් අහන්න. අවසන් වශයෙන් එකක්, මොකද්ද මැතිවරණයේ සමගි ජන බලවේගය සම්බන්ධයෙන් ඔබ හිතන කාරණාව? මැතිවරණය එකක් අපි පළවෙනි දේ සාධාරණ නිදහස් මැතිවරණයක් සඳහා දිනයක් ලබා ගැනීම පිළිබඳව අපි උනන්දු වෙනවා. ඒ පිළිබඳව කටයුතු කරන එක පුරවැසියන් වෙනුවෙන් කරන දෙයක්. මොකද මැතිවරණයක් ඇත්තට මේ මොහොතේ රටේ කාටවත් අවශ්‍ය නැහැ. මැතිවරණයක් පිළිබඳ කාගවත් උනන්දුවකුත් නැහැ. මේ වෙලාවේ මිනිස්සු ජීවිත ගැන මශාල බයකින් ජීවත් වෙනවා. ඒ නිසා ප්‍රායෝගික මැතිවරණයක් පැවැත්විය හැකි දිනයක නිදහස් සාධාරණ මැතිවරණයක් පවත්වන්න පුළුවන් දිනයක, ඒ කියන්නේ ගෙයින් ගෙට ඇවිදින්න, ගෙවතු රැස්වීමක් තියන්න, මහ රැස්වීමක් තියන්න, යම් ආකාරයක මේ මිනිසුන්ට බිම් මට්ටමේ දේශපාලනය කරන්න පුළුවන් වාතාවරණයක් සකස් වෙන තුරු, රජයේ සේවකයන්ට ආරක්ෂිතව වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් සකස් වෙන තුරු මැතිවරණයක් අපි දිනී ලබා ගන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි ඒ මැතිවරණය අපි නිශ්චිත ලෙසම ජයග්‍රහණය කරගන්න. ඡන්දදායකයෝ ගමට ගිහිල්ලා ඡන්ද පෙට්ටිය ළඟට ගිහිල්ලා සුපුරුදු අලියා බලලා කතිරේ ගහනකොට අජිත් පී පෙරේරා ටෙලිෆෝන් එකකින් නම තියනකොට අජිත් පී පෙරේරාගේ දේශපාලන අනාගතයට කුමක් වෙයිද? මම හිතන්නේ ටෙලිෆෝන් එකෙන් කවුරුත් දන්නව දන්නේ නැත්නම් ඊට අනිද්දාට දැන් ඡන්දය දින නියමුණාම හරි අපි බිම් මට්ටමේ පෝස්ට් ෆ්‍රේ ගහලා මේ ගමේ ඇවිදලා මේ රස්වීම් තියලා ටෙලිෆෝන් එක පෙන්නනකොට හරි මිනිස්සු දන්නව නියම අලි මේ සැරේ ඉල්ලන්නේ ටෙලිෆෝන් එකේ. බිම් මට්ටමේ පෝස්ටරේ කියලා ඔබතුමා සඳහන් කරන්නේ ගියවර වගේ කළුතර දිස්ත්‍රික්කයේ දෙකට ඇවිල්ලා අංක එකේ UNP කාර්යය මම කියලා දිස්ත්‍රික්ක වටේ පෝස්ටර් ගහන එකද? මම අංක UNP කාර්යය තමයි. අදත් කළුතර දිස්ත්‍රික්කයේ ඉන්න දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ නායකයා මම. ඒ වගේම ඔය සියලු දෙනායින් දැද්දිත් අවුරුදු 10ක් 30 එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකයා මම. ඒ වගේම මනාප 131,000 අරගෙන UNP කාර්යය අතරින් පළවෙනියා මම. අංක එකේ UNP කාර්යය මම. ඒ නිසා මම විශ්වාස කරනවා මම වැඩ කරපු නිසා, මම මිනිස් වෙනුවෙන් කැප වෙච්ච නිසා, පක්ෂ වෙනුවෙන් සටන් කරපු නිසා, හරි වැරදු වෙනුවෙන් පෙනී හිටපු නිසා මිනිස්සු අංක එකේ UNP කාර්යය රනිල් සජිත් එකතුනොත් ඔබ ඉවරයි.
රනිල් සජිත් එකතු වීමේ දේශපාලන යථාර්ථයක් නැහැ. එහෙම එහෙම ප්‍රායෝගික දෙයක් නැහැ. මේ දැන් අත වශයෙන් මේ අපේ කාලේ තියෙන. ඒ පාර්ලිමේන්තුව කැඳවන්නේ ඒ වෙනුවෙන් කියලා අපි හිතනවා. හරි. බොහොමත්ම ස්තුතියි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පි පෙරේරා මන්ත්‍රීතුමාත් සමග අද සලකුණ දේශපාලන සංවාදයෙන් අපි සීමාවෙන් එහාට ගොස් සාකච්ඡා කළේ. බොහොම ස්තුතියි අද සලකුණට සහභාගී වීම පිළිබඳව. අපි නැවත ලබන සතියේ හමුවන බලාපොරොත්තු වෙන්න ඔබෙන් සමුගන්නේ. බොහොම ස්තුතියි. සුභ සාන්තියක්.